පුර පසලස ප්‍රහෝ දින භවතරණ සාර සභාව ආරම්භන්නට මෙතන පටන් අපි ඔබෙන් අවසර පතනවා කොළඹ මුහුණු පිටේ ගංගාරාම විහාරස්ථානයේ බෝධින් වහන්සේ අභියස සිට අද දවසේදී සාර සභාව වෙනුවෙන් අප නමස්කාර පූර්වකව ආරාධනා කර සිටියා අවසරයි ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත නීතිගම චන්දිම ස්වාමීන් වහන්සේද අපේ හැමදෙරණ ඔබ වහන්සේ නමස්කාර පූර්වකව පිළිගන්න ලබනවා සාර සභාව වෙනුවෙන් ඒ වගේම වසරේ සමාරම්භක පුරපසවස්සක පොහොය දුරුතු පුරපසවස්සක පොහොය දිනයේදී භවතරණ සාර සභාව වෙනුවෙන් අප නමස්කාර පූර්වකව ආරාධනා කර සිටියා ලැබිනෝරු කන්ද ආරණ්‍ය සේනාසනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට අපේ හැඳුරුනේ වහන්සේට නමස්කාර පූර්වකව පිළිගන්න ලබනවා සාර සභාව වෙනුවෙන් උන්වහන්සේලා දෙනම සමගින් අද දවසේදී සාර සභාවට එකතු වෙනවා කලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහත්මයා ඉදන් කියලා ඔබට පිළිගන්නවා කථිකාචාර්යතුමනි මේ දිනා සමගයි අද භවතරණ සාර සභාව අපි ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන්නේ අද දවසේ තේමාව බවට පත්වන්නේ නිවැරදි දේ තිබේදී වැරදි ලෙස තේරුම් ගැනීම සමාජයේ පත්වන විපරීත ස්වභාවය විපල්ලාසය විදිහට අපි හඳුනා ගන්නවා. ඉතින් මේ පිළිබඳවයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ වසරේ ආරම්භක පසුබිම් පොහොය දිනය. මේ වර්ෂයේ පුරාවටම මේ කතා බහ කරන තේමාව ඔබේ ජීවිතයට බොහොම ඵලදායී වේවි කියලා අප විශ්වාස කරනවා. ඒ නිසා මේ විශ්වාසයත් පෙර දැඩිව එහෙමනම් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමත් දේශ කථිකාචාර්යතුමත් එකතුව අප සාර්ථක මහත්මයන් පටන් අරඹනවා අපේ හැඳුරුනේ. අද දවසේ අපේ තේමාව වලට පස්සන්නේ නිවැරදි තිබියදී වැරදි ලෙස තේරුම් ගැනීම සමාජයේ පස්සන විපරීත ස්වභාවය. අපි මේ කාරණා එකට එකතු කරලා පස්සේ විපල්ලාසය කියලා කැටි කොට හඳුන්වා ගන්න පුළුවන්. ඉතින් මේ තේමාව ඔස්සේ තමයි අපි සාකච්ඡාව අද කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබ වහන්සේට ආරාධනා කරනවා මේ පිළිබඳව අපේ කතාව ආරම්භ කරන්න. විශේෂයෙන්ම අවුරුද්දේ පළවෙනි පුරපසළොස්වක පොහොය දවසේ ගංගාරාම හුණු පිටිය හරිත නාලිකාවේ භවතරණ වැඩසටහනට දාපු නමත් සාර කියන වචනේ. එතතම මේ වචනය සාරවත් කරගන්න අද අපේ ධර්ම මණ්ඩපයට වැඩමවන්නට යෙදුණු අපේ කල්යාණ මිත්‍ර ප්‍රමනස් මහනි ලංකාවේ බොහෝ නිවැරදි ලෙස සමාජයක් කොහොමද පත් කරගන්නේ කියන කටයුත්තට උරදෙමින් කටයුතු කරන අපේ කල්යාණ මිත්‍ර කොත්මලේ කුමාර කාශ්‍යප ගෞරවනීය පඬිත හාමුදුරුවෝ එවැගේම අපිත් එක්ක බොහෝ අවස්ථාවලදී සම්බන්ධ වෙන කලණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය මහත්මයා ඇතුළු කොටගත් ඔබතුමා ඇතුළු සත්පුරුෂ ශ්‍රාවක ලොකු කුඩා හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිරෝගී සම්පත චිරජීවනයේ ලැබෙන සුබ නවවතරක් වෙත්වා යන සාදු සිත ප්‍රාර්ථනාව අපි භවතරණ වැඩසටහනෙන් ප්‍රාර්ථනා කරනවා. අද මේ මාතෘකාවට ආරම්භයක් වශයෙන් සඳහන් කළොත් අපිට මේ ගමන විතරක් නෙවෙයි සංසාරේ පුරාවටම වරදින්න හේතුවක් උනේ අතපසු වෙන්න හේතුවක් උනේ නැත්නම් නිවන් දැකීම අපිට නොහැකි බවට පත් උනේ මේ විපල්ලාසය නිසාමයි. ඒ කියන්නේ ලෝකේ පහළ වෙච්ච සෑම බුදුවරයෙක්ම අපට දේශනා කළේ නිවැරදි දේ නිවැරදි ලෙස දකින්නමයි. ඒ සඳහා උන්වහන්සේ දවසකට පැය දෙකක් පමණක් සැතපුණා. ඊටු සියලුම කාලය ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් සියලු ලෝක සත්ත්වයා වෙනුවෙන් උන්වහන්සේ කැප වුණා. ඒ කැප වුණේ තමික මහත්මයා උන්වහන්සේට සිව්පස්සේ බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. කවදාකවත් උන්වහන්සේට ධර්මයේ දේශනා කළාට පස්සේදී පැහැදිලි පූජ කරපු කිරිපිඩු ටික පවා භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා කිවනේ මාත් ඒක බලාපොරොත්තු වෙන ධර්මයේ දේශනා කළා නෙවෙයි කියලා. උන්වහන්සේ නොනිදා කටයුතු කළේ නොනිදා වෙහෙසුනේ මේ ලෝකේ ඇත්ත අපට තේරුම් කරලා දෙන්න. ඇත්ත තේරුම් නොගැනීම නිසාමයි නැත්නම් විපල්ලාසයට අසුවීමමයි ඔබත් මමත් මදන්න පමණට මා මේ සංසාරයට බැඳෙන්න හේතු වුනේ. එනිසා විපල්ලාසය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අපේ කුමාර කාශ්‍යප හාමුදුරුවෝ ගැඹුරින් මේ ධර්ම කාරණා විස්තර කරાવી ආරම්භක අවස්ථාවේදී පමණක් මා විස්තර කළොත් මේ ලෝකේ අපට දකින්න පුළුවන් නැත්නම් දියුණු කරගන්න පුළුවන් දියුණු කරලා අවබෝධ කරගන්න පුළුවන් පියුරුමෙන් ලැබුණු දෙයක් විදිහට භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළේ සතිපට්ඨානය.
යමලාවක සතිපට්ඨානෙන් කෙනෙක් දුරු වුණොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මාර්යාගේ බැම්මට අපි අහුවෙලා කොයි වෙලාවෙද එයාට ගොදුරක් වේද අපි කියන්න දන්නේ නැහැ. ඒක ඔබට හරිය ලස්සන සූත්‍රයක් තියෙනවා පඬිතුම හඳුනන්නේ නිවැරදිවේ සකුණග්ගිය සූත්‍රය. කැටකුරුල්ලා වෙලා අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙක ධම්මික මහත්මයා තාත්තා කියනවා මේ ගුහාවෙන් එළියට පුතේ යන්න එපා අනතුරු බහුලයි කියලා. හැබැයි කැටකුරුල්ලා කියන දේ අහන්නේ ටිකක් කොල්ලෝනේ. ඒක තමයි ඇත්ත දේ. කැටකුරුල්ලා එළියට ගියා. සකුණග්ගිය කියන කුස්සෙක් හිටියා. එයා මස්මය අනුභව කරන්නේ. මේ ඇවිල්ලා අල්ලගෙන උඩට එක්කගෙන ගියා මං කතාව කෙටියෙන් කියන්නේ මේ තාත්තගෙන් ලැබිච්ච දේ අපි නිවැරදිව ගත්තේ නැත්නම් අපිට වෙන විපත පිළිබඳ විපල්ලාසය පිළිබඳව. ඉතින් උඩට අරන් යනකොට මේ කැටකුරුල්ල ටිකක් හරි මේ ප්‍රඥාවන්තයි. එයා කියනවා මේ තාත්තා කියපු දේ අහුවනම් මට මෙහෙම වෙන්නේ නැහැ. ඒ කියපු දේ අහුවනම් නුඹට පුළුවන් මාව මෙහෙම අරන් යන්න කියලා එයා විහිළුවක් කළාට පස්සේදී සකුණක් ගියද හිතෙනවා මට තරම් ප්‍රබලයක් ඉන්නවද කියලා එහෙම එයා මුදා හරිනු. ඉතින් කැටකුරුල්ල ඉක්මනට මෙවිදී තමන්ගේ ගුහාවට රිංගගෙන හයි ලස්සන සූත්‍රයක් හයින් කෑ ගහලා කියනවා දැන් මම ඉන්නේ පිය උරුමේ යටතේ මගේ සීමාව යටතේ පුළුවන් නම් එළම අවල්ල ගන්න කියලා. ඉතින් දැන් ඇත්තටම නිවැරදි දේ ගත්තොත් අපිට අනතුරක් වෙන්නේ. ඒ වෙලාවේ සකුණක් ගිය වැරදි දේට එළඹෙනවා. ඒ තමයි පිය උරුමෙන් ලැබිච්ච දෙයට යා උඩින් ඉඳලා පියාඹගෙන එන්නේ නැද්දි පොටේ පපුවත් පරිලේ විසික්ක වුණා. අවසානයේදී භාග්‍යතුන් වහන්සේ කියනවා මහණෙනි ඔය වගේ තමයි සතර සතිපට්ඨානේ යම් වූ කෙනෙක් ඈත් වුණොත් ඔහුට විපත අත ළඟයි. මේ විපල්ලාස කියන කාරණාව තුල අපට විස්තර කරන්නේ සතර සතිපට්ඨානේ වැඩන්න ඕන කොහොමද සතර සතිපට්ඨානෙන් අපි අත්මිදුනොත් වෙන විපාකේ මොකක්ද කියන එක. භාග්‍යතුන් වහන්සේ අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතේ විපල්ලාස සූත්‍ර දේශනාව තුල මනාව මේ සහෘද ශ්‍රාවක පින්වත් ලොකු කුඩා හැම දෙනාටම පැහැදිලි කරලා තියෙනවා. මානව සම්පතක් ලෙස නැත්නම් අපි මේ ජීවත් වෙන සමාජයක් තුල අපි ජීවත් වුණොත් තරලව තේරුම් ගත්තොත් ධම්මික මහත්මා අපට තියෙන්න ඕන ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන්කමක් තියෙන්න ඕන. යම් විදියකට අපි මේ ලෝකේ ඇත්ත ඇති සැටියට දැක්කේ නැත්නම් නිවැරදි දේ නිවැරදි විදියට දැක්කේ නැත්නම් නිවැරදි දේ මට ඕන කියන දෘෂ්ටි කෝණය මත පිහිටලා ඒකයි නිවැරදි කියන තැනට මමපත් වුණොත් ඒක මට පමණක් කරගන්න විනාශයක් නෙවෙයි මුළු සමාජයකටම මුළු මානව වර්ගයාටම කරන ලොකු ව්‍යසනයක් බවට පත් වෙනවා. සුව මතය තුළ ඉඳගෙන තමා නිවැරදි වෙයි ප්‍රකාශ කිරීම. හැබැයි භාග්‍යතුන් වහන්සේ කවරමතාක්කවත් බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කළා මිස පොතක පතක තිබුණු දෙයක්වත් ගුරුවරයෙකුෙන් අහලා දැනගත්ත දෙයක්වත් උන්වහන්සේ අපට ලෝක සත්‍යයට දේශනා කළේ නැහැ. උන්වහන්සේ විසින් අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කරන්න හේතුව කිසිම තැනක ධර්මයේ සැක උපදින තැනක් නැහැ. සැකයක් ඇති වෙන තැනක් නැහැ. වැරදි දෙයක් අවදාකවත් නිවැරදි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නැහැ. ඔබට ජීවිතේ දවසක වැරදුනා නම් වැරදුනේ මේ අහන ශ්‍රාවක පින්වත් පිරිසට ජීවිතේ වැරදුනා නම් වැරදුනේ මගේ ජීවිතයේ මෙතුවක් කාලයක් මම කියන්නේ නැහැ මාම දන්නවා තාම මම සෝවහන් නැති බව. මාතේ යම් අඩුවක් වෙනවා නම් අඩුවක් වන්නේ ඒට හේතුවක් වෙන්නේ ධර්මයේ වැරද්දක්වත් දේශනාවේ වැරද්දක්වත් නැමේ ප්‍රගුණ කිරීමේ මා සතුව පවතුන අඩුපාඩු. ඇත්තට මේ අඩුපාඩු කුමක්දයි මනාව ඉස්පිල්ලක් පාපිල්ලක් නැර මට දේශනා කරපු උත්තමයා තමයි මගේ ලෞතර බුදුහාමුදුරේ. ඉතින් යමෙක් විපල්ලාස කාරණාවකට බැඳෙනවා නම් ඔහු බැඳෙන්නේ මේ සංසාර දුකට මිසක් සංසාර දුකෙන් එතර වෙන මාර්ගයට නෙවෙයි. ඇත්තටම අද සාර ස්වභාවත මට ආරාධනා ලැබීම වාග්යක් කොට සැලකන ඒ උත්තිමිතුව තමයි සාරවත් විද්වත් මණ්ඩලයක් එක්ක සාකච්ඡාවකට සහභාගී වෙන්න ලැබීම. අපි ශ්‍රාවක හැමදෙනාටම ආරාධනා කරනවා ඔබේ ජීවිතේ ඔබට වරදීවි ඒ ඔබ නිවැරදිව යමක් තේරුම් ගස්ස. නිවැරදිව තේරුම් ගම් අපට එතර වෙන්න පුළුවන් වේ. ඔබේ ජීවිතයේ නිවැරදිව යමක් තේරුම් ගැනීම ජීවිතයෙන් එතරවන්නට හේතු පාදක වනවා නම් එය හරියට හඳුනා ගැනීම තමයි වැදගත් වන්නේ. සාර ස්වභාවය අද දවසේ අපේක්ෂාව සහ අරමුණත් නිවැරදි දේ නිවැරදි ලෙස හඳුනා ගන්නට ඔබට යම් මාර්ගෝපදේශයක් ලබා දීම අපි යොමු වෙනවා. කොත්මලේ කුමාර කාශ්‍යපගේ හාමුදුරනේ තත් හාමුදුරනේ දැන් මේ නීතියගම චන්දිම ස්වාමීන් වහන්සේ උදාහරණ සහිතව හොඳ ආරම්භයක් ලබා ගත්තා. අතන මේ නිවැරදි දේ තිබියදී වැරදි ලෙස තේරුම් අරගෙන සමාජයේ පස්වන විපරිත භාවය පිළිබඳව දැන්
තේරුම් ගැනීමේ ගැටලුවක් තියෙනවා වගේ නේ මේ කතාවත් සමඟ තේරුම් ගන්න දේශනාවේ තියෙන ගැටලුවක් කො කරලා තියෙන දේ ගැටලුවක් මේකෙන් වෙනද කැමති වහන්සේගෙන් සාර්ථක භාරත ආරම්භයක් ලබා ගන්න. තෙරුවන් සරණයි සිල් දිනාතම 2022 වර්ෂයේහි පළමු බොහෝ දිනෙහි මේ වැඩසටහන ඔස්සේ ඔබට සම්බන්ධ වන්නට ලැබීම ඉතාම වටිනා අවස්ථාවක්. ඒ වගේම මේ අවස්ථාවට අපේ වැඩම කරන්න තේදුන අපේ කල්යාණ මිත්‍ර නීතිගම චන්දිම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි තාමත් ගෞරව කරන අපිට පවා අනුශාසනා කරන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් ශාසනික අර්බුද යම් අවස්ථාවල ඇති වෙනකොට උන්වහන්සේගේ නැගී සිටීම අපිට විශාල ශක්තියක් වෙනවා. ඒ පිළිබඳවත් සිහිපත් කරමින් උන්වහන්සේගෙන් අවසර පතනවා මේ කරුණු කාරණා පිළිබඳව ඔබට පැහැදිලි කරන්නට. ඇත්තම විපල්ලාස ධර්ම පිළිබඳව අපි සිහිපත් කරලා බලනකොට අපිට දකින්නට පුළුවන් විපල්ලාසයක් කියලා කියන්නේ කුමක්ද කියන එක. ධම්මික මහත්තයා විපල්ලාසයක් කියලා කියන්නේ පෙරළුණු සංඥාවක්. ඒ කියන්නේ පෙරළුණු අදහසක්. හිත සාමාන්‍ය යථාවත් පරිදි නොපැවත. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට නෙමෙයි තියෙන්නේ. ලෝකයේ ඇත්ත තේරුම් ගන්න මට්ටමක නෙමෙයි තියෙන්නේ. වැරදි විදිහට යමක් තේරුම් ගන්නවා නම් අන්න එතන තියෙනවා විපල්ලාසය. හිතේ පෙරළුණු අදහසක්. එතකොට සරල ලෙසම කියන්නට පුළුවන් අන්න ඒක. විපරීත භාවය. හිතේ වෙනස් ගියපු යථා පරිදි ඒ කියන්නේ තියෙන දේ ඇත්ත ඇතිසතියෙන් නොදැනීම. එතකොට අපි දකිනවා තියෙන යථා ස්වභාවය ඇත්ත ඇතිසතියෙන් නොදන්නාකම නිසා තමයි අපේ සමස්ත සමාජයේම වැරදි තීන්දුව తీරනවලට එළඹෙන්නේ. ඒක ලෞකික වශයෙන් උත් ධර්ම ප්‍රතිපදාව පැත්තෙන් උත් අපට අද දවසේදී දකින්නට පුළුවන්කම තියෙන දේ. ඒ කියන්නේ දැන් ධර්ම ප්‍රතිපදාවක් පුරණ කෙනෙක් වුණත් නිවැරදිව නිවැරදි දේ වටහා නොගෙන වැරදි දේ පසුපස හඹා යන්නේ සිතෙහි තිබෙන පෙරළුණු අදහස් නිසා. එනිසා මේ විපල්ලාස කියන ධර්ම කොටහසේ පිළිබඳව අපි විශේෂයෙන්ම තේරුම් අරගෙන තියන්නට ඕනේ ලෞකික ජීවිතයක් සාර්ථකව ගොඩනගා ගැනීමේදී ඒ වගේම අපේ ලෝකෝත්තර ප්‍රතිපදාව පුරා ගැනීමේදී අපි මේක සාර්ථකව තේරුම් අරගෙන තියන්නට ඕනේ මොනවද මේ විපල්ලාස කියන්නේ මොනවද මේ පෙරළුණු අදහස් කියන්නේ කියන එක. මම හිතන අපේ නීතිගම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේකට හොඳ ආරම්භයක් ගත්ත අපේ මේ හිතේ පෙරළුණු අදහස නිසා ඇති වෙන දේ පිළිබඳව උන්වහන්සේ ගත්ත උදාහරණේ තම ලස්සනයි කැටකුරුල්ලගේ කතාව. ඉතින් පියාසතු ඉදම හැටියට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ සතර සතිපට්ඨානය. එතකොට අපි හැම වෙලාවකදීම බෞද්ධයෙක් කියලා කියන්නේ අපි සිහිය පැවැත්විය යුතු විචයක් ක්ෂේත්‍රය තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ සතර සතිපට්ඨානයේ සිහිය පැවැත්විය යුතු වන්නේ අපි සිහි නොපවත්වා වැරදි තැන්වල සිත තබන්නට පුරුදුව සිටින නිසා. අපි ළඟ යම් වරදක් තිබුණත් නේ අපිට නිවැරද්ද කතා කරලා නිවැරදි කරගන්න කියලා කියන්නට වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන මේ සතිපට්ඨානය භාවිත කරන්න. ඇයි සතිපට්ඨානය භාවිත කරන්න කියලා කියන්නේ මේ පුහුදුන් චිත්තසංතානය හැම වෙලාවකදීම මේ වැරදි අදහස්වල තමයි ගමන් කරන්නට පෙළඹෙන්නේ. පුතු කිලේසේ ජනින්තිති පුතුජනෝ කියලා කියනවා. බොහෝ කෙලෙස් උපදවන නිසා පුතුජනයි කියලා කියනවා. ඒකට සාමාන්‍යයෙන් අපි දන්නවා මේ අපේ සමාජය තුළ තමන්ගේ හිත පිළිබඳව තියෙන අවබෝධය ඉතාම අඩුයි. මොනවද තමන්ගේ හිතේ වැරදි විදිහට ඇතිවෙන විපරීත සංඥාවන්, විපරීත අදහස් මොනවද? මේවා තේරුම් අරගෙන ඒකට ප්‍රතිකර්ම සැපයීම කියන පැත්තෙන් මම හිතනවා අපේ සමාජය ගොඩක් දුර්වලයි කියලා. ඒ නිසා තමයි අද සමාජයේ බොහෝ දෙනෙකුට තරුණ පිරිස අතර නොඑක් දුස්රිත දුරාචාරයන්ට එළඹීම අපට දකින්නට පුළුවන්කම තියෙන උන් සාරවත්දේ සාරවත් හැටියට දකින්නේ නැහැ. අසාරවත්දේ සාරවත් හැටියට කල්පනා කරනවා. අන්න එබඳු වූ ක්‍රියාකලාපයන් අපට සමාජය තුළ විද්‍යමාන වන්නේම මේ විපල්ලාස පිළිබඳව තිබෙන අනෝබෝධය නිසා. නිසා මේ විපල්ලාස ධර්මයන් පිළිබඳව අපි තේරුම් අරගන්නට ඕනේ. පිළිබඳව අපි ගැඹුරින් සාකච්ඡා කරන්නට ඕනේ. ලෞකික ජීවිතය සාර්ථක කරගන්න කොටත් ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගන්න කොටත් මේ විපල්ලාස පිළිබඳව තියෙන අවබෝධය කොහොමද අපිට වැදගත් වන්නේ කියන එක මම හිතනවා අපේ කථිකාචාර්යතුමන්
බොහොම පැහැදිලි කරයි මේක ලෞකික ජීවිතයට කොහොමද ගොඩක් සමීපවන්නේ කියලා අපි ඉදිරියේදී තවදුරට කතා කරමු මේක අපේ ලෝකෝත්තර ප්‍රතිපදාව පැත්තෙන් කොහොමද අපිට විපල්ලාස පිළිබඳව තියෙන අවබෝධය වැඩගත් වෙන්න කියන කාරණාව හොඳයි විපල්ලාසය ලෝකෝත්තර ජීවිතයේදීම ලෞකික ජීවිතයටත් එක හා සමානව වැඩගත් වෙනවා නම් එය දිහි පැවිදි දෙපාර්ශවයටම පොදු කාරණාවක් වන පරිවර්තනය වෙනවා දැන් අපි කැලේෂිය දයලජිස් කත්තාචාර්ය පරිඳු ධනංජය මහතාගේ මෙන්න දැන් අපේ හැමෝම දෙපළම සඳහන් කරපු කාරණාව තමයි කටකතාව සම්බන්ධ දැන් මේ විපල්ලාසය කියන කාරණාව ලෞකික සහ ලෝකෝත්තර කියන ජීවිත දෙකටම බලපානවා කියන්නේ ඔබතුමාගේ පැත්තෙන් ගත්තට පස්සේ අර ඔබතුමා විශ්වවිද්‍යාල කටකතාචාර්යවරයෙක් විදිහට මේක සාමාන්‍ය ජීවිතයේදී බොහෝ විට අත්විඳිනවා සහ අත්දකිනවා සහ ඒ ප්‍රායෝගිකව ඔබතුමාට මුණ ගැසෙන කාරණාවක් එනිසා මම හිතන්නේ මේ සාකච්ඡා දිස්ත්‍රයට ඔබේ එකතු කිරීම තවත් වැදගත් වෙන නිසා කැමතියි ඔබතුමාගේ මේ පිළිබඳව දැනගන්න. සියලු දෙනාට ගෞරවනීය මහා සංඝයා වහන්සේ දෙනමගින් අවසරයි. ඒ වගේම අද මේ පුණ්‍යවන්ත දවසේ හරිත නාලිකාව සමග සම්බන්ධ වන සහෘද සෙල්වතුනි අද මේ සාර සභාවේ ඇත්තටම මේ ඉතාම කාලෝචිත ඒ වගේම ගැඹුරු දහම් කරුණක් සාකච්ඡා වෙන්නේ විපල්යාසය පිළිබඳව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනම ඉතාම ධර්මානුකූල සහ හොඳ ප්‍රවේශයක් අරගත් අපේ කතිකාවතට මේ සාර සභාවේ විපල්යාසය කියන්නේ විපරීත වීම. තවත් සරලව කිව්වොත් විකෘති වීම. ඒතර මේක මේ පාලි සංස්කෘත වචන මූලයන් නාම මූලයන්ට යන්නේ නැතුව අපි සරලව කිව්වොත් විපරීත වීම විකෘති වීම. එතකොට විකෘති වීම ගැන කතා කරනවා නම් අපේ හාමුදුරුව සඳහන් කරපු විදිහට ප්‍රകൃතියකුත් තියෙනවා. ඒකනේ විකෘතියක් කියලා දෙයක් අපි දකින්නේ. ඒ ප්‍රകൃතිය සහ විකෘතිය තිලෝගුරු බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. අපිට අවශ්‍ය දේ ප්‍රകൃතිය තමයි අපි ලෝකෝත්තර සුවය සාදා ගැනීම සඳහා නිර්වාණ මාර්ගයට අවතීර්ණ වෙලා නිර්වාණ සුඛය ළඟා කර ගැනීම. ඒක අමාරුයි. විකෘතියට ගොදුරු වීම ඊට වඩා හරි පහසුයි සරලයි මතු පිටින් බැලුවහම හරිම ආස්වාදනීයයි. එතකොට අපි මේ දකින්න තියෙන සම්මුතියත් එක්ක සම්මුති මායාවත් එක්ක මේ ආස්වාදයට ගොදුරු වෙනවා. අර කැටකරුලගේ කතාව වගේ අපේ චන්දි මහමුදුරුව මතක් කරපු අපි එතකොට සතර හදන ධර්මත් එක්කම ජීවත් වෙවි යනවා. නිවනට ලං කරන ධර්ම කියලා කියන මේ ප්‍රകൃතියට අපි පිටුපාලා සතර හදන ධර්ම නැත්නම් දුක හදන ධර්ම සතර විකරණ මායාවේ ධර්ම කියන්නේ මේවනේ මේවත් එක්කම අපි තව ටිකක් මේ සංසාරය දීර්ඝ කරගනිමින් දුකටම ගොදුරු වෙනවා දැන් මේ ප්‍රകൃතිය ගැන කතා කරුවොත් ඇත්තටම මේ බතහිර විද්වතුන් ධම්මික මහත්තයා මුලදී බුදුදහම බොහෝම අසුභවාදී මේ ටිකක් උත්තේජය තියෙන මිනිස්සුන් උදාසීන කරන ධර්මයක් විදිහට දැක්කම මේ දුක ගැන කතා කරන නිසා එතකොට දුක ගැන කතා කරන නිසා ඒගොල්ලෝ කිව්වා මේකේ සැප ගැන කොහෙද කතා කරන්නේ දුක ගැන කතා කරාම අපි උදාසීන වෙනවා නේද දුක ගැන කතා කරුවාම අපේ මොටිවේෂන් එක නැති වෙනවා නේද එහෙම තර්ක කරපු දවිය හිටියා නමුත් අද බටහිර ලෝකයක් මේ ප්‍රകൃතිය හොඳින් අවබෝධ කරගෙන බුදුදහමට සෑහෙන්න පිරිස නැඹුරු වෙනවා පරිේශන කරනවා බටහිර අධ්‍යාපන ක්‍රමය තුල තියෙන විශ්වවිද්‍යාලවල අධ්‍යයනාංශ පීඨ පවා පිහිටවලා තියෙනවා බෞද්ධ අධ්‍යාපනයේ බෞද්ධ අධ්‍යයන සඳහා ත්‍රිපිටකයේ අධ්‍යයනය කිරීම සඳහා එතකොට අපිට ප්‍රകൃතිය මොකද්ද සංසාරයේ දුකයි ලෝකේ දුක් සහිතයි ඕකනේ ප්‍රകൃතිය යථාර්ථයේ ඇත්ත ලෝකේ දුක් සහිතයි සැප කියලා දෙයක් නැහැ සැප කියන්නේ දුකට කියන තව නමක් දුකෙහි తాවකාලික ස්වરૂපය තමයි සැප ඒ නිසා සැප සොයා යාමෙන් සිදු වෙන්නේ නැවතත් අපි දුකටම පත්වීම. දැන් මේ ප්‍රകൃතිය නොදක අපි සැප සොයාගෙන යනවා. ඒ සැපයෙන්මති ආස්වාදයේ සඳහා අපේ හාමුදුරුවෝ පැහැදිලි කරපු විදිහට අසුබ දේවල් සුබයි කියලා අපි හිතාගෙන ඉන්නවා. අනිත්‍ය දේවල් නිට්ටයයි කියලා හිතාගෙන ඉන්නවා. මගේ නොවන දේවල් නෑ මගේම තමයි කියලා හිතාගෙන ඉන්නවා. මේ විදිහට අපි හදාගත්ත මායාවක් ඇතුලේ මේ ආස්වාදයේ භුක්ති විඳිනවා. ඒක නිසා අපි දකින විදිහ සංඥාව විපරීත වෙන්න පුළුවන් විපල්ලාස සූත්‍රයේ හැටියට අපේ චන්දි මහඳුරු මතක් කරලා දීපු අපි සංඥාව කියන්නේ මේ perception කියන්නේ සංජානනය ලෝකය සහ මා අවට මගේ සම්බන්ධතා දකින විදිහ ඒක නිවසේ සිට ඉගෙන ගන්න දරුවෙක් නම් පාසලේ සිට දහම් පාසලේ සිට රැකියා ස්ථානයේ සිට මහ සමාජයේ දක්වා මේ ලෝකය සංසාරයේ දක්වා මීට මගේ තියෙන සම්බන්ධය
මම කොහොමද සංජානනය කරන්නේ දකින්නේ මම මාව සංජානනය කරන්නේ කොහොමද සංඥාව විකෘති වෙන්න පුළුවන් විපරීත වෙන්න පුළුවන් ලස්සන කතාවක් කියනනම් මම උපදේශකවරයෙක් නේ විශ්වවිද්‍යාල කවුන්සල කෙනෙක් මගේ ළඟට එනවා මේ දැන් මේ දවස්වල මිනිස්සුන්ට හරියට මේ විකෘති වෙලා ගැටලු පහුගිය කාලේ කොරෝනා වලට අපි ලොක්ඩවුන් වෙලා හිටියා නිවෙස් වල හිර වෙලා හිටියා අපේ පළපුරුදු මානව සම්බන්ධතාවලින් අපි ටිකක් ඈත් වෙලා හිටියා මේ රූපවාහිනියට අන්තර්ජාලයට මේ ඔන්ලයින් තාක්ෂණයට ළමයි කොටු වෙලා හිටියා දැන් ඒ අය පාසලට එනවා මේ ඉස්කෝලේ පටන් අරගෙන විශ්වවිද්‍යාල පටන් අරගෙන දැන් අපිට පේනවා දරුවන්ගේ අර සාමාන්‍ය කලින් තිබුණු චර්යාවන් තවත් විකෘති වෙලා මුරණ්ඩු වෙලා කියන දේ අහන්නේ නැති වෙලා සමහරුන්ගේ ඉලක්ක බිඳ වැටිලා ඒ ඉලක්ක වෙනුවට ඒගොල්ලෝ යම් යම් తాවකාලික අම්බලම් වල නැවතිලා ඉගෙන ගන්න බෑ ඉගෙන ගත්ත දේ මතක තියාගන්න බෑ මතක තියාගත්ත දේ ජීවිතයට ගලපාගෙන අපිට පාරමිතා කරන්න පුරුදු පුහුණු කරන්න බෑ ඒ තරමට විකෘති වෙලා තියෙනවා එක දියණියක් ඇවිල්ලා කියනවා සර් මෙහෙමයි මේ මං හිතන්නේ මට අල්ලපු ගෙදර මිනිස්සයා කොඩි විනයක් කරලා පාඩම් කරන මෙලෝ දෙයක් මතක හිටින්නේ නැහැ ඒකම හේතුව ඒක තමයි එයා කියනවා දැන් ඔය වගේ ක්ලිප් එකේ කලිනුත් හිටියා මේ ඉතාලම මෑතක ඔය කොඩි වින කතා මම කලිනුත් කියලා ඇති උපදේශනේ ඉතින් ටිකක් වෙලා කතා කරගෙන යනකොට ගම්මික මහත්තයා ඔබ හිතන්නේ මොකද්ද මෙයාගේ කොඩි විනය අල්ලපු ගෙදර මිනිස්සයා කරපු එකක් නෙමෙයි මගේ හිතේම තියෙන කම්මැලිකම මෙයා හිතාගෙන ඉන්නවා නෑ මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ නෑ පොත්පත් කියවන්න ඕනේ නෑ සාකච්ඡා කරන්න ඕනේ නෑ නොදන්න දේවල් ගුරුවරුත් එක්ක මම විභාගෙ කිට්ටු කරලා මේක ගොඩ දා ගන්නවා දැන් ඔහොම කාලා බීලා චූන් එකේ ඉන්නවා බුදියාගෙන ගෙදරිනුත් එතකොට කෑ ගහනවා ගුරුවරුත් දෝෂාරෝපණය කරනවා දැන් මේක පීඩනයක් අනිත් පැත්තෙන් මෙයාට කොහොමද මේ වැරදි අදහස හොඳ විපල්යාසය නැහැ මේ වැරදි අදහස මනසට ගියේ මෙයා අන්තර්ජාලයේ එක එක වෙබ්සයිට් වලින් බලනකොට සමහරු කියනවා මේකට ඇවිල්ලා ඉගෙන ගන්න ඕනේ නැහැ පාඩම් කරන්න ඕනේ නැහැ මමත් සාමාන්‍ය පෙළ අසමත් උසස් පෙළක් අසමත් ශිෂ්‍යත්වයක් අසමත් ඉස්කෝලේ ගියෙත් නැහැ අරකට නැහැ මේකට නැහැ ඒත් මං අද කෝටිපතියෙක් මෙහෙමයි කෝටිපතිය උනේ ඕගොල්ලෝ ආදරණීය දුවේ පුතේ මේ විදිහට කරලා කෝටිපතියෝ වෙන්න කියලා මේව ආදර්ශයට ගන්න ළමයිට මොකද වෙන්නේ අන්න විකෘතිය පටන් ගන්නවා මේ විකෘති ප්‍රකාශයන් වලට සම්බන්ධව සාකච්ඡා මම කියන්නේ හරියට හරි විකෘතිය ජනගත කරනගත විකෘතිය විකුණන්න හරි ලේසි විකෘතිය මාධ්‍යෙන් වේවා සමාජ මාධ්‍යෙන් වේවා කට කතා වලින් වේවා වාණිජ පරමාර්ථයෙන් වේවා ආගමික අන්තගාමීත්වය වේවා වෘත්ති අන්තගාමීත්වය වේවා දේශපාලන අන්තගාමීත්වය වේවා මේ හැම තැනකින්ම විකෘතිය අපිට පොම්ප කරන්න පුළුවන් හරි ලේසි ප්‍රകൃතිය පොම්ප කරන්න හරි අමාරු සහ ප්‍රകൃතිය දුන්නත් ගණීද ඒක ඊට වැඩිය අමාරුයි. ඒක නිසා ලෝකයේ දුක් සහිතය ඒ දුක අපි ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත යුතුය. ඒ සඳහා අපිට යන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය යාඥා කිරීමෙන් හෝ පඳුරු ගැට ගැසීමෙන් හෝ අධික බඳගෙන පිටියට හේතු වෙලා ඉඳීමෙන් යන්න බැරිය අපි වෙහෙස වී පාරමිතා පිරීමෙන් යා යුතුය කියන දැන් මේ ප්‍රകൃතියට එන්න හරි අමාරුයි. ඊට වැඩිය ලේසි විකෘති ඇතුලේ මායා ලෝකයක ආස්වාදයේ ලබන එක. ඒ නිසා මගේ යෝජනාව තමයි දරුවන්ට ඒ වගේම අද මේ වැඩසටහන එක්ක සම්බන්ධ වෙන විශේෂයෙන් තරුණ පිරිස් වලට ඔබව විකෘතියට ගොදුරු කරවන්න ඕන තරම් මායාවක් මේ සමාජය ඇතුලේ ස්ථාපිත වෙලා ඉන්නවා. සමහරු රැකියාවකට ගිහිල්ලා හොඳ පඩියක් එහෙම හම්බෙනකොට හිතනවා දැන් මම මගේ තත්වය පෙන්වන්න වෙනදා වගේ නෙමෙයි හොඳට බොන්න ඕන. මේ බොනවා කියන්නේ වතුර නෙමෙයි ඈ. හොඳට බොන්න ඕන. එතකොට ඒක නිකන් හරියන්නේ අනිත්‍යත් එකතු කරගෙන උන්ටත් මේක දීලා දන්සල වගේ බොන්න ඕන. ඊළඟට ඒ දීලා විතරක් බෑ ඒක ෆොටෝ ගහලා සමාජ මාධ්‍ය දාන්නත් ඕන. දාලා විතරක් බෑ කයෙන් පැයට ගිහිල්ලා බලන්න ඕන කවුද මේකට රියැක්ෂන්ස් දාලා තියෙන්නේ කවුද මේකට කමෙන්ට්ස් දාලා තියෙන්නේ. ඒවට මම මොනවද උත්තර බඳින්නේ ආදී වශයෙන් දැන් මේ සම්පූර්ණ කතාව ඇතුලේ ප්‍රകൃතියද විකෘතියද කියන ධම්මික මහත්තයා මේ මම ඉන්නේ මායාවක මේක සම්මුති මායාව බුදුහාමුදුරුවෝ කියන්නේ හැම විටම සම්මුතිය මායාවක් ඒකෙන් ඔබට ගිහිලා යථාර්ථය දකින්න එතකොට මේ විකෘතිය ඇතුලේ අවුරුදු 5ක් 10ක් 20ක් මේ රටාවෙන් විශ්වාසයක ජීවත් වෙන මිනිහෙක් ප්‍රകൃතියට කොහොමද ලං කරගන්නේ අන්න ඒකයි මගේ අදහස අපි ප්‍රകൃතිය වැළඳ ගමු හොඳයි විකෘතියෙන් සිටින කෙනෙකු ප්‍රകൃතියට ලං කරගන්නේ කෙසේද
ප්‍රකෘතිය වලඳ ගැනීම තුළ අපට ලැබෙනා වූ සුවය කුමක් අපිට බොහෝ දේ කතා කළ යුතු තිබෙනවා සහ කතා කරන්නට වේලාව තිබෙනවා නමුත් අපි සාර සභාවෙන් විරාමයක් ලබා ගන්නවා විරාමයෙන් පසුව යලිත් මුණ ගැසෙනවා Thank you.
අපේ ජීවිත අපේ වගකීමයි. ඩෙංගු උදුර දුරලන්නද ඔබත් සහයවන්න. කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථාචාර්ය පරිඳු ධනංජය විරසිනි මහතා සමග අපි හැමෝටම මේ පළමු අදහස් එක්කදී අපි සාරු සභාව තුළ මේ විපල්ලාසේ කුමක්ද මේක හරියට තේරුම් ගැනීම තුළ අපිට ඇති වෙන වාසි අවාසකම අද මේ ගිහි පැවිදි දෙපාර්ශ්වයටම පොදුයි කියන කාරණා මේ සියල්ල සාකච්ඡා කළා. දැන් නිවැරදි දේ තිබේදී වැරදි ලෙස තේරුම් ගැනීම තුළ ඇත්තටම සමාජයේ යම් හේකින් විපරීත ස්වභාවයකට පත් වෙනවා නම් ඒ සමාජයේ විපරීත වීම තුළ සමස්ත රටම සමස්ත ලෝකයම මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේක අවදානම්කාරී තත්ත්වයක්. يعني වහන්සේ අර කියාගෙන මාගේ කටපුරුල්ලගේ කතාවේදී දැවිලා තාත්තගේ අඩවියෙන් එළියට ගියාට පස්සේ ඇති වෙච්ච තත්ත්වයක් ඊට පස්සේ තමන් යලි නිවැරදි තැනට ගෙන යාර පස්සේ ඇති වුණු ආරක්ෂිත ස්වභාවයක්. එහෙමනම් මේ අනාරක්ෂිත ආරක්ෂිත ස්වභාවය පිළිබඳ තත්ත්වයක් බව නිර්මාණය වෙනවා. ඒ නිසා කැමති ඔබ වහන්සේගෙන් දෙවි අස්පාරේ කතාව පැහැදිලි කරගන්න. මම හිතනවා විපල්ලාස කියන කාරණා අතරේ මම බොහෝ සෙයින් කාරණා දෙකක් පැහැදිලි කරද්දී අපේ කෂ්පහාමුදු විතුරු කාරණා දෙක පැහැදිලි කරද්දී විපල්ලාස සූත්‍රයේ තියෙන කාරණා හතර සාකච්ඡා වේ. දැන් වැරදි ලෙස අපි ගත නිසානේ අනාරක්ෂිත වෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු පළවෙනි එකක් තමයි ඒක කාරණාවක් තමයි අසුබ දේ සුබ ලෙස ගන්න ගියොත් එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. යම් දෙයක් අසුබයි නම් ඒක සුබ දෙයක් ලෙස සමාජයේ ග්‍රහණය කරගත්තොත් එතන ප්‍රශ්නයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය දෙයක් නිත්‍ය ලෙස ගත්තොත් එතනත් ප්‍රශ්නයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක අනිත්‍ය දෙය ගැටලුවක් නෙවෙයි ගත්ත කෙනාගේ තියෙන ගැටලුව. මන් ළඟනේ තියෙන්නේ වැරද්ද. මේකටත් මම එක උදාහරණයක් නමික මහත්මයා තුල අපි හැමදෙනාටම මතක් කරොත් අර රූපනන්දට වෙච්ච කතාව දන්නවනේ. රූපනන්ද හරීම රූපේ මත්තලානේ හිටියේ. ඉතින් රූපේ මත්තල හිටපු හින්දා භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා කිව්වත් නන්දා යන්නේ නැහැ. නන්දා කියනවා මට යන්න බෑ. උන්වහන්සේ හැමදාම රූපේට බස් කියනවා රූපේට බනිනවා. ඒක නිසා මට යන්න බෑ කියනවා. ඒ යන්න බෑ කියන තැනට ආවේ එයා ළඟ තිබුණනේ අනිත්‍ය කියන ස්වභාවය නෙමෙයි නිත්‍යයි කියන දේනේ. ඒ නිසා එයා යහපත් දේපව ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. ඒක ඔබටත් එහෙමයි මටත් එහෙමයි සමස්ත ලෝකයාටම ඒකයි. බුදුහාමුදුරුව මගේ ගෙදරට වැඩම කළා කියලා කිව්වත් මම ළඟ නැත්තම් මොකද උන්වහන්සේ දේශනා කරන්නේ මම දැක ගන්නවත් යන්න ඕන කියලා ඒක බුදුහාමුදුරුව ගෙදරට වැඩම කළා කියලා කවුරුත් සෝවාන් වෙන්නවත් රහත් වෙන්නවත් නිකුත් වෙන්නේ නැහැ. ඒක සමාධි තින්න දැන්. මේ ධර්මයේ ಗುಣ ගැන කතා කරද්දී භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා අපට මේ ධර්මයේ සමාධි තින්න දැකිය යුතු දෙයක් කියලා. එතකොට විපල්ලාස නොවී ඉන්න නම් සත්‍ය අවබෝධ කරගන්න නම් බාහිර සමාජයෙන් ඒක කරවන්න බෑ. තමා විසින් අවබෝධ කරගන්න ඕන. ඒ නිසා තමයි පලිතාන්තුනේ අර සත්‍ය ඥාන, සත්‍ය ඥාන, සත්‍ය ඥාන කියලා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.
ඒක තමා විසින් කරගන්න ඕන වැඩපිළිවෙලක් අනුන්ට කරන්න බෑ. ඉතින් ඒ නිසා කොහොම හරි අවසානට රූපනන්දා යනවා මේ ටිකක් කෙරබල ඉඳලා මම බලන් ඉන්නවා කියලා. එන හැංගිලා තමයි බුදුරජාණන් වහන්සේ දේව බලාගෙන. ඉතින් භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන ඉඳලා භාග්‍යතුන් වහන්සේ මවලා මේ රූපේ තියෙන ඇත්තම ස්වභාවය පේනකොට රූපනන්දට හිතෙනවා මම කවුදනේ ඇත්ත නෙමේ කියන්නේ. අපටත් පුළුවන් නම් මේ කයේ තියෙන අසුබය අසුබය ලෙස දකින්න. පඬිතුමාරු විස්තර කරાવી මේ කායානුපස්සනාව තුළ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ආකාරයටම අපිනි වදාගෙන තියෙන්නේ සත්‍යයේ පුද්ගලයේ කියලා. භාග්‍යතුන් වහන්සේම කවදාකවත් දේශනා කරන්නේ නැහැනේ. උන්වහන්සේ දේශනා කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක්. අපි වරදවා තේරුම් අරගෙන මගේ මට මම කියන වැරදි දෘෂ්ටි කෝණය තුළ අපි එළබිලා ඉන්නේ. ඒ තාක්කල් මේ ප්‍රශ්නේ පඬිතුමාඳුරු විසඳෙන්නේ නැහැ. ඉතලා තමන් ප්‍රශ්නයක් මට තියෙනවා කියලා තේරුම් ගන්න පෙදම්මික මහත්මයා මට ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරුම් ගත්ත කෙනා තමයි ප්‍රශ්නෙට පිළිතුරක් හොයන්නේ. මම කියලා කෙනෙක් ඉන්නවා කියන තැන කෙනෙක් ඉඳලා ප්‍රශ්නෙට පිළිතුර හොයන්නේ සම්බ වෙන්නේ නැහැ ඒක. භාග්‍යවත් ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ කාණ්ඩ කරලා වෙන දැන් දවසක් බුදුරජාණන් වහන්සේ නන්දකෝවාද සූත්‍රයේදී නේද බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ රූපේ නිට්ටයයි අනිට්ටයයිද කියන කතාව හරිය සංවාදාත්මක නන්දකෝවාද සූත්‍රයේදී භාගතුන් වහන්සේ විමසනවානේ තමන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට ගිහිල්ලා කියනවා මේ ධර්මපරයය පිළිබඳ උන්වහන්සේගේ විමසල බලන්න කියලා. විමසල බලන්න කියන වෙලාවේදී අර මෙහෙණින් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලාගෙන් ප්‍රශ්න අහනකොට නිට්ටයයි අනිට්ටයයි කියද්දී උන්වහන්සේලා උත්තර දෙනවා අනිට්ටයයි කියලා. අපටත් ඒකමයි. අපිට මේ රූපය නැත්නම් මේක මම කියලා ගත්තොත් තමයි ප්‍රශ්නෙට විසඳ ගන්න බැරි. හැබැයි මේ ලෝකෙම තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ එකතුවක් නේද කියන තැන තමයි අවබෝධ කරගන්න පුළුවන් නම් යම් ප්‍රමාණයකට හෝ ඇත්ත ඇසිතියෙන් දකින්න තමන්ට කුමක්ද යන්නව තේරුම් ගන්න පුළුවන්. අඩුවතරමේ ඇත්ත නෙවෙද කියනකවත් මේක ඇත්තයි නේ මේක මෙහෙම එකක් නේ මේක මම කොහොම හරි හොයාගන්න ඕන ගවේෂණය කරන්න ඕන කියන හැඟීමවත් එන්නේ තමන්ට ප්‍රශ්නේ තියෙනවා කියලා දැනුනේ. මේ සමාජයකට බැරි ගැලවෙන්න ධම්මික මහත්මයා මම දන්නේ නැහැ සමාජයෙන්ම කියන වචනේ වැරදෙන්න පුළුවන් නේ වැරදි මේ කරන්න යම්මු කෙනෙක් හිටියෝ ගැලවෙන්න ඕනෑකම තියෙන කෙනා තමයි ගැලවෙන්නේ. ගැලවෙන්න ඕන නැති කෙනා කවදාවත් ගැලවෙන්නේ නැහැ. මෙහෙම නෙමෙයි කොහොම ධර්ම සාකච්ඡාද යම්මු කෙනෙකුට වැරදි දෘෂ්ටියක ඉන්නවා නම් තමයි වැරදි දෘෂ්ටියක නේදින්නේ කියලාවත් තම බෝධයක් තියෙන්නේ. දැන් භාගතුන් වහන්සේ දේශනා කරනවානේ අපිට මේ උන්වහන්සේගේ ශාසනය තුල වටිනාම කෙනා තමයි ශ්‍රද්ධානුසාරී වීම, ඊළඟට භාගතුන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව පැහැදීම, සම්මාදිටික ස්වභාවයට පත් වීම. සම්මාදිටික ස්වභාවයට පත් වීම කොටස් දෙකක් උන්වහන්සේ දේශනා කරනවානේ අර දස මේ වස්තුක සම්මාදෘෂ්ටිය තුල යම්ම කෙනෙකුට තියෙන්න ඕනේ විශ්වාසයක්. අනේ මේක නේද මේ භාගතුන් වහන්සේ දේශනා කළේ. එහෙම කාරණාවක් තේරුම් ගන්න පුළුවන් වුණොත් උඩට පුළුවන් භාගතුන් වහන්සේගේ දේශනාවේ ඇතුළත් වෙන මේ කය කියන්නේ මෙහෙම එකක් නේද? මේක මගේ දෙයක් නෙවෙයි නේද? මේ කය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය මත පිහිටලා තියෙන දෙයක් නේද? මෙතනින් එතර විය යුතුයි නේද? මේකට බැඳීම නේද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ලෙස මා විසින්ම හදාගෙන කවුරු හදලා දීලා නෙමෙයි මම විසින්ම අතීතයේදී රැස් කරගත්ත සංස්කාරයන්ම තියෙන විපාක මම මේ මොහොතේ දිග්ගෙවන. එහෙනම් මේ විපාකයන් හදාගත්තේ මගේ අනවබෝධය මිස තවත් කෙනෙකුගේ අනවබෝධයක් නිසා නෙවෙයි. මට අනවබෝධයක් තිබුණාය කියලා යම් වූ කෙනෙකුට තේරුම් ගත්තොත් එයාට අවබෝධයක් ඇති කර ගැනීමට ඥානෙ පහළ වෙන්න පටන් ගන්නවා. නැත්නම් ධර්මයේ ශ්‍රවණය කරන්න ඔහු තුල කැමැත්තක් ඇති වෙනවා. එනිසා මේ චතුක්ක නිපාතේ විපල්ලාස සූත්‍රයේ තුල භාගතුන් වහන්සේ දේශනා කරන්නේ කායානුපස්සනාව පිළිබඳව, වේදනානුපස්සනාව පිළිබඳව, සතර සතිපට්ඨානය පිළිබඳව භාගතුන් වහන්සේ සාකච්ඡා කරනවා. හැබැයි ඒක තුල බුදුරජාණන් වහන්සේ අපිට කවරදාකවත් දේශනා කරන්නේ මෙතනින් ඉවත් වෙලා මේක ගැන දකින්න කියලා. තමා තුලින්ම මේක දකින්න කියන අනුන්ගෙන් දකින්න යන්න එපා. මට ධම්මික මහත්යෙන් දකින්නත් බෑ, මට කශිපාවරෙන් දකින්නත් බෑ, මහත්යෙන් දකින්නත් බෑ දායක. මේක දකින්න ඕනේ මම විසින්මයි. මම විසින්ම දකිනකොට තමයි මේ ලෝකේ ඇත්ත ඇති සතියෙන් පේන්නේ. දැන් මට බෑ මල පරවෙන එක ඇත්ත. හැබැයි ඒක පරවෙන එකේ ස්වභාවය. හැබැයි මම නේද මේ ස්වභාවයට පත් වෙන්නේ කියලා මා විසින් දැනගන්න ඕනේ. එනිසා මේ ධර්මයේ තියෙන්නේ මගෙන් දකින්න මිසක් අන් අයගෙන් දකින්න නෙමෙයි. මම ඊතර වෙන්න ඕනේ.
අන්න ඇතර ලෝකෙම රහත් වුණා කිව්වට මට පළක් වෙන්නේ නැහැ. ලෝකෙම ඇතර වුණා. හැබැයි මම රහත් වුණා තමයි මට පළක් වෙන්නේ. කොච්චර රහත් වෙලාද, බුදු වෙලාද, පසේ බුදු වෙලාද, සෝවාන් වෙලාද? මම නොවේ නිසා තමයි මම දුවන්නේ. මම අවබෝධ කරගන්න ඕනේ නිවැරදි කම. හොඳයි. තමන් විසින්ම අවබෝධ කරගත යුතුයි නිවැරදිව කියන කාරණාව තමයි අපි ස්වාමීන් වහන්සේ සඳහන් කරේ. අපි මේ කොත්මල කුමාරකාශ්‍යප හැඳුරුවෙච්ච වෙන්නේ අපි හැඳුරුවෙන්නේ මේ චන්දිම ස්වාමීන් වහන්සේ කියන්නේ මේ කොතරම් රහත් වෙලා තිබුණත්, පසේ බුදු වෙලා තිබුණත්, බුදු වෙලා තිබුණත් තමන් එතර නොවනවා නම් මේකේ තමන්ට කිසිම ඵලයක් නැහැ කියන කාරණාව. ඒ නිසා තමන් විසින්ම මේ අවබෝධ කරගත යුතුයි කියලානේ සඳහන් වෙන්නේ. දැන් මේක අපි තවදුරටත් ඉස්සරහට අරගෙන ගියින් අපි හැඳුරුවෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ධර්මවාස පච්චත්තං වේදිතබ්බෝ. ඒක තම තමා තුළම විද්‍යමාන කරගත යුතු දෙයක්. ගුරුවරයා වැඩුවා කියලා ගෝලයාට නිවන් දකින්න බෑ. දෙමව්පිය අවබෝධ කළා කියලා දරුවන්ට අවබෝධ කරන්නට පුළුවන් කමක් නැහැ. අනේ පිටසිටුමාට සිද්ධ වුණා තමන්ගේ පුතාට බණ ටිකක් අසන්න පොඩි අතට ගානක් දෙන්න බණ අහලා ආව බණපදයක් මතක තියාගෙන ආවා. ඒ නිසා අනේ පිළිසිටුමාගේ අවබෝධයේ පදනම් වුණේ නැහැ ඔහුගේ පුතාට ධර්මය අවබෝධ කරන්න. ඉතින් ඇත්තෙන්ම තම තමා තුල තමයි මේක විද්‍යමාන කරගත යුත්තේ. විපල්ලාස කියන මේ යෙදුම ධර්මයේ ඇතුලේ ඉතාමත් විශේෂ යෙදුමක්. අපි ධර්මයේ ඇතුලේ තියෙන ප්‍රධාන කාරණා කතා කරනවා. ස්කන්ධ, ධාතු, ආයතන, චතුරාර්ය සත්‍ය මේ විදිහට කතා කරනවා. මෙලගේ එක ප්‍රධාන මාතෘකාවක් තමයි ධම්මික මහත්මයේ විපල්ලාස කියලා කියන්නේ. ඒක අපි තමන්ගේ චිත්තසංතානයේ තුලින් අපි පැහැදිලි කරගත යුතුයි. අපේ නිතිගම පණිතාමරණ අපි පැහැදිලි කළා වගේ. නැහොත් පැහැදිලි කළා අසුභය තථා මේක සරසන්නට ලස්සන්ට තියාගන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට මේකේ සුභ හැඟීම තුල වාසය කරනවා. දැන් මේක නරකයි කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ පිරිසුදු බව ගැන වර්ණනා කරනවා. කායික පිරිසුදු බව අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි යථාර්ථයේ තේරුම් අරගන්න ඕනේ අපි. ඒ වගේම අනිත්‍ය දේ නිට්ටයයි කියන කරුණ පිළිබඳව අපිට විපල්ලාසයක් තිබෙනවා. ලෝකේ ස්වභාවය තමයි සෑම ධර්මයක්ම හටගෙන නැතුව යන ස්වභාවය. ලෝකේ ගොඩක් දෙනෙක් හිතනවා මේ දේවල් පවතිනවා නම් හොඳයි කියන තැන ඉඳලා ඒ දේවල් පවත්වා ගැනීම සඳහා උත්සාහවත් වෙනවා. ඒ විදිහටම තිබෙන අනිත් විපල්ලාස දෙක තමයි දුක දේ සැපයි කියලා හිතන විපල්ලාසයක්, අනාත්ම ධර්මය ආත්මයි කියලා ගන්නා වූ විපල්ලාසයක්. එතන ඔබ දන්නවා විපල්ලාසයි කියන්නේ මොකද්ද? හිතේ වැරදිවට ගත්ත අදහස. විපරීත අදහස කියන්නේ. එතකොට දැන් ලෝකේ ජීවත් වෙන මිනිස්සු හැටියට අපි හැමදාම උත්සාහවත් වෙන්නේ මොකටද? සැපෙන් ඉන්න. සතුටින් ඉන්න. අපි ඉගෙන පුංචි දරුවෙක් ඉගෙන ගන්නෑ. එයා සතුටින් ජීවත් වෙන්න. ඔබ රස්සාවක් කරන්නේ සතුටින් ජීවත් වෙන්න. එදිනෙදා ජීවිතය තුළ උත්සාහවත් වෙන්නේ අපි සතුටින් ජීවත් වෙන්න. අපිට තිබෙනා දර්ශන විශයක් අපි දකින්න සැපසතුට අපේ ජීවිතයට එන්නේ කොහොමද කියලා. ඒ අපි දකින්න ක්‍රමයට තමයි අපි අපේ ජීවිතේ ජීවත් කරවන්න අපි උත්සාහවත් වෙන්නේ. ඒ නිසා අපි හැම වෙලාවකදීම දැන් ක්‍රියාත්මක වෙන විදිහ වැරදි තැනක නම් අපි අපේ සමස්ත ජීවිතේම පටන් ගත්ත දවසේ ඉඳලා මැරෙනකම් අපි අරගෙන යන්නේ සැප හොයාගෙන යන ගමන අපි හොයන්නේ වැරදි තැනක නම් අපි කොච්චර අසරණද? මරණාසන්න මොහොතට ලං වෙන ලෙඩෙක් වෙනකම් අපි අහගෙන ගියොත් තුන්චිම දරුවෙක්ගේ ඉඳලා දැන් ඔබ බලාපොරොත්තු වෙන සැපසතුට ලැබුණද කියලා මොකක් හයිද උත්තරේ? නෑ, තව අපිට බලාපොරොත්තු තියනවා. තව ටිකක් ඉෂ්ට කරගත්තොත් තමයි මට තියෙන්නේ. මැරෙන්න ඉන්න මනුස්සය ජීවත් වෙන්න හරි කැමති. තව මොහොතක් හරි ඉන්න කැමති. ඉතින් ඒ කියන්නේ මිනිස්සු හැමදාම අතෘප්ති කරයි. කවදාවත් හිතට දැන් ඇති කියලා එකක් නැත්නේ. එහෙනම් අපි තේරුම් ගන්න තෝනේ අපි යන ගමනේ කොතන හරි අපිට වැරදිලා තියෙනවා කියන එක. සෑහීමකටපත් නොවීම කියන එක අපි හඳුනගන්න. සෑහීමකටපත් නොවීම අතෘප්ති කර භාවය. එතකොට මේ තියෙන්නේ ඇයි? ඒ තමයි විපල්ලාසයෙන් අපිට සිද්ධ කරලා තියෙන දේ. ලෝකයේ පිළිබඳව අපි දැකලා තියෙන වැරදි විදිහට. අපි දුක ගේන ධර්මය සැප ගේන දෙයක් හැටියට කල්පනා කරනවා. දුක ගේන ධර්මයේ සැප දෙයක් හැටියට කල්පනා කරනවා. මේක ඉතාම බොහොම ශාස්ත්‍රීය සහ ගැඹුරු කතාවක ඉඳලා අපේ සරල ජීවිතයට පවා ගැලපෙන දෙයක්. හිතන්නකෝ, දැන් දුක කියන දේ සැපයි කියලා හිතනවා කියලා කොහොමද අපි දුක කියන දේ සැපයි කියලා හිතන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකයි කියනකොට මේ මට හරිය හිතට දුකයි කියන දුකම නෙමෙයි. මේ ශාස්ත්‍රයේ දුක කියලා කතා කරන්නේ මට හරිය හිතට දුකයි කියන දුක ගැනම නෙමෙයි. ඊට වඩා මහා ගැඹුරු කතාවක් තමයි දුක කියන මේ ශාසනයේ කතා කරන දේ. එතකොට එතන තියෙන දුක්ඛ ලක්ෂණයක්. දුක්ඛ කියන මේ පදය හැදෙන්නෙම ක්ෂයවන
පහත් ධර්මයන් පිළිබඳව පැහැදිලි කර ගන්නට. ඒ කියන්නේ හේතු නිසා හටගෙන නැතුව යන පහත් ධර්මයන් පිළිබඳව හඳුන්වන්නට. එතකොට අන්නේ දුක්ඛ ස්වභාවයෙන් යුක්ත දේ සුඛයයි ගන්නා බව. එතකොට දුක්ඛ ස්වභාවය කියලා කියන්නේ දැන් ධම්මික මහත්ය ලෝකේ ධර්මයන්ගේ ස්වභාවය තමයි හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක. දැන් අපි මිනිස්සු හැටියට රත්තරන් මාලයකට කැමති කියමුකෝ කෙනෙක්. එතකොට දැන් මේ මාලය තුල කෙනෙක් කැමැත්ත තුල සතුට වෙන්නේ මොකක් නිසාද? අපි හිතනවා මාලය ලැබෙන නිසා මේක වටින නිසා සතුටුයි කියලා. ඇත්තටම සතුට ඒක වටිනකම නිසාද කියලා අපි හිතලා බලුවොත් නෑ. ඇත්තටම සතුට වෙන්නේ වස්තුව වටින නිසා නෙමෙයි, ඒ වස්තුව වටිනවයි කියලා ගත්ත මෙහෙ පෙරළුණු අදහස නිසා. දැන් වටිනවා කියලා හිතාගත්ත මාලය අරගෙන ගිහිල්ලා අපිට විකුණන්න වුණොත් පළවෙනි කඩෙන්ම කියනවා මේක කිසිම වටිනකමක් නැහැ කියලා. දෙවෙනි තැනට අරගෙන ගියත් ඒකම කියයි. තුන්වෙනි තැනට අරගෙන ගියත් ඒකම කියයි. එකම කතාව අහන්න ලැබෙනකොට දැන් මෙච්චර කල් වටිනවා කියලා හිතාගෙන හිටපු මාලය ගැන ඔබට තියෙන අදහස මොකක්ද? දැන් එතකොට මෙච්චර කල් වටිනවා කියලා හිතාගත්ත එක දැන් අපිට නොවටින දෙයක් බවට පත් වෙලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තිබුණේ කොහෙද? එතකොට මේක වටිනවා කියලා පෙන්වලා දීපු තමන්ගේ පැත්ත තිබුණු සංකල්පනාවේ තිබුණු ගැටලුව අපි දකිනවා ඒක බාහිර වස්තුවට අයිති දෙයක් කියලා. එතකොට අපි අර දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ රූපය දුක්ඛ ලක්ෂණයක්. අර පේන වස්තුව දුක්ඛ ලක්ෂණයක්. ඒක ඇහැට පෙනිලා හටගෙන නැති වෙන ධර්මයක්. ඒක ඇතුලේ කවදාවත් වටිනකම් නොවටිනකම් ඇත්තේ නෑ රූපය ඇතුලේ. හැබැයි ඒ රූපය ගැන අපි හිතින් පනවගත්ත සංකල්ප තියෙනවා. වැරදි විදිහට පනවගත්ත අදහස් තියෙනවා. අන්න ඒ වැරදි විදිහට පනවගත්ත අදහස් තමයි විපල්ලාසයන් කියලා කියන්නේ. ඉතින් අපි විසින් කරන නියම කිරීම. අපි විසින් කරන නියම කිරීම. එතකොට දැන් අර වටිනවා කියලා හිතාගත් එකම වටින්නේ නෑ කියලා පේනකොට දැන් ඒක නැති වුණා කියලා අපිට මහ දුකක් එන්නේ නැහැ. හැබැයි වටිනවා කියලා හිතාගෙන ඉන්න කාලේ නැති වුණොත් මොකද වෙන්නේ? දැන් මහ දුකක් එනවා. හිතන්නකෝ පුංචි කාලේ ආදරෙන් ඉන්නකොට දෙමව්පියන්ට ඒ දෙමව්පියන්ගේ වියෝවක් සිද්ධ වුණොත් දරුවන්ට කොච්චර දුකද? හැබැයි සමහර දරුවන්ට පස්සේ කාලේ දෙමව්පියෝ එපා වෙනවනේ. එහෙම වෙන අවස්ථා අපි ලෝකේ දකිනවනේ. එතකොට ඒ කාලේ දෙමව්පියන්ගේ වියෝග සිද්ධ වුණොත් දැන් දුක එයිද? ඇයි අම්මා තාත්තකම වෙනස් වෙලාද? දැන් මෙහෙ තියෙන සංඥාව විපරීතව ගත්ත බව නිසා. එතනක් තියෙන විපල්ලාසය කියන ප්‍රත්‍යයන් දෙකේම තියෙන විපල්ලාසය. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි අපි මේ පිළිබඳව ඇලෙන විදිහට පවත්වන සංඥාව සහ ගැටෙන විදිහට පවත්වන සංඥාව තමයි අපිට මේ විපරීත දේ ඇති කරලා තියෙන්නේ. එතකොට එහෙනම් අපි මේ විපල්ලාසයේ පෙරළුණු සංඥාව දුරු කරන්න ඕනේ නම් අපිට සිද්ධ වෙනවා ලෝකේ පවත්නා ධර්මයන්ගේ යථාර්ථය ප්‍රතිවේද කරන්නට. ඒ කියන්නේ ඇත්ත ඇති හැටියට තේරුම් අරගෙන අපිට සිද්ධ වෙනවා මෙතන ඇත්තටම සිදුවන සිදුවීම කුමක්ද කියන එක තේරුම් ගන්න. එතකොට අපිට පේනවා වටිනකමක් හෝ නොවටිනකමක් නැති හටගෙන නිරුද්ධ වෙන ධර්ම සංස්කෘතියක් පමණක් පවතිනවා. අපි මෙහි සංකල්පනා විදිහට මේක සැපයි කියලා ගන්නවා, මේක ආත්මයි කියලා ගන්නවා, පුද්ගලයෙක් කියලා ගන්නවා. මෙන්න මේක තමයි පෙරළුණු සංඥාව කියලා කියන්නේ. එතකොට ඇත්තටම මේක හාරගෙන හාරගෙන යන්න ගියොත් මොනවද අපිට හම්බ වෙන්නේ? සත්වේ පුද්ගලයෙක් නොවන අනාත්ම ධර්මතා ටික. කවදාවත් පුද්ගලයෙක්ගෙන් පණවන්න බැරි අනාත්ම ධර්මතා ටික. දැන් රූපෙට වටිනකමක් නැහැනේ. වටිනකම පුද්ගලානුබද්ධයිනේ. දැන් පාරායිනේ යන මිනිස්සෙක් වැල් කැල්ලක් අරගෙන කරේ දාගන්නවා. අපේ මනසට කියන 31 කියලා නේ. ඇයි වටිනා දෙයක් ගත්තා. හැබැයි දැන් ඇත්තටම ගැටලුව රත්තරන් මාලේ වටිනවා කියන තැන මෙතනත් තියෙන එක සමාන මානසික මට්ටමක්. වෙනස තියෙන්නේ කෙනෙක් ලෝක සම්මුතියට එකඟ වෙනකොට අනික් කෙනා ලෝක සම්මුතියට එකඟ නැහැ. හෙට වෙනකොට ලෝකේ ඉන්න ඔක්කොම වැල් කෑලි වටිනවා කියලා අපි විතරක් මාලේ වටිනවා කියුවත් අපි 31 වෙනවා ඒකට. ඒ නිසා හැම වෙලාවකදීම සංකල්පය මත තමයි ලෝකේ යන්නේ. ඉතින් මේ පෙරළුණු සංකල්පය සංඥාව අපි වස්තුවේහිලා දකිනකොට අපිට වස්තුව වටිනවා කියලා පෙන්ලා තියෙනවා. එතකොට අපි වස්තුව බදාගන්න වස්තුව හොයන්න පෙළඹෙනවා. අපිට දැන් සතුට වෙන්න ඕනේ මේ වස්තු ටික එකතු කරගන්න ඕනේ. ලෝකේ ස්වභාවය තමයි රූපේ ස්වභාවය නැතිව යන ස්වභාවය. දැන් අපිට පේන්නේ මොකද්ද? කැමැත්ත මෙහෙ. කැමැති දේ නැති වෙනවා කියන දේට අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එතකොට ලෝකේ හැමදාම අපි දුක භුක්ති විඳිනවා. අපිට ඕන විදිහට ලෝකේ තියාගන්න බෑ. ඒ නිසා දුකෙන්ම කෙලවර වෙන තැනක අපි වාසය කරනවා. එහෙනම් අද දවසේ අපි කරන්නට ඕනේ ලෝකේ යථාර්ථයේ තේරුම් අරගෙන මේ තියෙන විපල්ලාස සංඥාව අයින් කරගන්නට ඕනේ. ඒක කළොත් අපිට පුළුවන් අදම දුක නැති කරන්න. හොඳයි. ලෝකයේ ස්වභාවය තේරුම් අරගෙන මේ පෙරළුණු සංඥාව નિවරදි කරගන්න පුළුවන් නම් ඒ තුළ අප
අපේක්ෂා කරන තැනට ළඟාවන්න පුළුවන් කියන කාරණාව තමයි අපේ හඳුරු පැහැදිලි කරේ. අපි ජේසු කතිකාචාර්යතුමාට යොමු වෙන දැන් මේ අදහස් විත්‍රයෙන් මේ අදහස් සම්මාසලා දෙනම අදහස් දෙක්ීමේදී මේ පෙරළුණු සංඥාව නිවැරදි කරගන්න ක්‍රමයක් තිබෙනවා නම් අපි රූපය පිළිබඳව කතා බහ කළා, යම් යම් වස්තුන් පිළිබඳව කතා බහ කළා, පුත්කලාන්තර වේවා වෙනස් වෙන ස්වරූපය සහ එකිනෙකාය හඳුනා ගන්නා විදිහ පිළිබඳව. දැන් ඔබ කිවන විශ්වවිද්‍යාලයේ ඔබ උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමේදී අසල් රාසියා කොඩි විනයක් කළාය කියන චෝදනා කරනවා. නමුත් කොඩි විනය කළ දෙන අසල් රාසියා නොවේ. අර අනවශ්‍ය දේ සමාජගත කිරීම සහ යලවි කිරීමට තියෙන ප්‍රබල හැකියාව කියන මේ කාරණා නිසා තමයි එතෙන්ද යමුනේ කියන. දැන් මේ කියන කාරණා ටික ගත්තත් අර උදාහරණයක් විදිහට දැන් පාර යන කෙනෙක් වැලක් කරලා දාගෙනමයි, තවත් කෙනෙකු මිලදී ගන්නා ලද රන්නාභරණයක් කරලා දාගෙනමයි කියලා ඒ සිතුවිලි දෙක පිළිබඳව අපි කතා බහ කරනවා. ඒ නිසා මේක සමාජයත් එක්ක දැනගැනීමේදී ඔබතුමාගේ පැත්තෙන් කොහොමද අදහස් අපිට ගන්න තියෙන්නේ? අපි දැන් හොඳ තැනකට ඇවිල්ලා ඉන්නේ විපල්ලාශය පිළිබඳ මේ අපේ දහම් කතා බහ. වර්තමාන සමාජ දිහා බැලුවහම අපේ ස්වාමීන් වහන්සේලා සඳහන් කෙරුවා වගේ මේ විකෘතිය පළපදියම් වෙලා දුරදිග දිහාම මේ විපල්ලාශය කියන එක විකෘතිය කියන එක අපිට කළමනාකරණය කරන්න බැරි තරම් අපි ගිහිල්ලා මේ සම්මුති මායාව ඇතුළේ හිර වුණහම ඔකට තමයි කියන්නේ මානසික ආබාධ කියලා, psychiatric disorder. සමහරු අනුන්ගේ දේවල් සොරකම් කිරීම ඒවා පැහැර ගැනීම හොඳයි කියලා හිතෙනවා. ඒක අපිට සංසිල් පදයක් කඩනවා, ඒක මහ පාපයක් ලෙස අපි දකිනවා ප්‍රතිපත්තිගරුක බෞද්ධයන් සිල් රකින්න අය. නමුත් තව පිරිසක් ඉන්නවා නෑ ඒකේ ප්‍රශ්නයක් නෑ, පොඩි කාලේ ඉඳලම අපි හොරකම් කරන හැටි දැකලා තියෙනවා, අපේ ගෙදර අයත් එහෙම කරලා තියෙනවා, මමත් හොරකම් කරලා තියෙනවා, කවුරුවත් මට ඒක නරකයි කියලා කිව්වේ නෑ, ඒ නිසා ගැටලුවක් නෑ කියන තැන ඉඳගෙන පාලනය කරගත නොහැකි තරම් ආවේගයක් සොරසිතක් ඒ අයට පහළ වෙන. ඔකට චෞරෝන්මාදය කියන මානසික රෝගය, ක්ලෙප්ටොමේනියා. තව පිරිසක් හිතනවා අන්‍යයන්ට තාඩන පීඩන කෙරුවට කමක් නැහැ. මොකද මම ජීවිතේ යම් දවසක සෑහෙන්න පීඩා විඳලා තියෙනවා, නැති බැරිකම් තිබිලා තියෙනවා, අනිත් අයගෙන් අවමානයට පාත්‍ර වෙලා තියෙනවා, කවුරුවත් මාව ගණන් ගත්තේ නැහැ ඉස්සර, ඒ නිසා මමත් අනිත් අයව ගණන් ගන්නේ නැහැ. ඒ අයට මානසිකව, කායිකව, චිත්තාවේගීය වශයෙන් සමාජයේදී අපි හිරිහැර කරලා මම ඒකෙන් ප්‍රීතියක් ලබනවා. මේකත් විකෘතියක්. ඒකට අපි කියනවා මේ සේඩිසම් කියන එක, පරපීඩන කාමුකත්වය කියන මානසික රෝගය. තව පිරිසක් අපේ නායක හඳුරෝ සඳහන් කරපු විදිහට මේ විෂාදයේ තත්වයට පවාපත් වෙනවා. අර සංඥාව විපරීත වෙලා, චින්තනය විපරීත වෙලා, ඒ වගේම සංජානනය කරන විදිහ විපරීත වෙලා මේ හැම දෙයක් එක්කම. දැන් මට අපූරු කතාවක් මතක් වෙනවා ධම්මික මහත්තයා, මේක මේ උපමා කතාවක්. අපේ සහෘද සිල්වතුන් මේ ගැන දන්නව ඇති. මේක කියන්නේ මේ ජෝන් කියලා මැජික් කාරෙක් ගැන. මෙයාට තියෙනවා අපූර්ව මැජික් බලයක්. ඒ මැජික් බලයෙන් මෙයාට පුළුවන් ලෝකයේ ඕනෑම ලොක් එකක් අරින්න. ලොක් ඔය කම්පියුටර් පාස්වර්ඩ් වගේ වදෙමේ අර භෞතිකව දාපු ඉබ්බෝ දොරවල් වල ලොක් වගේව මෙයාට අරින්න පුළුවන්. යතුරු දමා අරින ලොක් අරින්න පුළුවන්. ඉතින් මෙයා සමන්ගේ මේ අපූර්ව හැකියාව ගැන හරි අභිමානෙන් ඉන්නේ. ඒක අභිමානයටත් වඩා ඒක නිකන් අතිමානයක්. ඒ අතිමානයෙන් තමයි ඉන්නේ. මෙයාට ලොකු පිළිගැනීමකුත් තියෙනවා. මෙහෙම මාධ්‍ය වලින් කතා කරලා සංදර්ශන තියලා මෙයාට ලොකු ප්‍රසිද්ධියකුත් දෙනවා. මෙයා මේකෙන් තව උඩඟු වෙනවා. මෙයා ලෝකයට විවෘත අභියෝගයක් කරනවා. ඕනම හිරගේක ඕනම ලොක් එකක් කියන මං ඇරලා පෙන්නනවා. මේක කිව්වට පස්සේ ලෝකයේ හරි පුදුම වෙනවා. දැන් මෙතනින් එහාට හිරගේවල් වැඩක් නැහැ. මෙයාගේ මැජික් බලයෙන් හිරකුටිවල ලොක් අරින්න පුළුවන් නම් මෙතනින් එහාට ඉතින් හිරගේවල් වල ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් එනවා. මේ අභියෝගය පිළිගන්නවා එක හිරගෙදරක්. එයාට ප්‍රතිඅභියෝගයක් කරනවා. හොඳයි ජෝන්, අපි කියන දවසට ඔයා ඇවිල්ලා අපි පෙන්නන හිරකුටියේ ඔයාව හිර කරනවා. ඔයා ලොක් එක අරන් එන්න ඕන ඔය මැජික් බලයෙන්. මහලු ජේලර්වරයෙක් තමයි මේ අභියෝගයට ප්‍රතිඅභියෝග කරන්නේ. ඉතින් මෙයා පිළිගන්නවා. දැන් බෑ කියන්න බෑ, මෙයා මේක සටන පටන් ගත්තා. නිශ්චිත දවසක් යොදාගෙන මෙයා එනවා. අද වගේම මාධ්‍යෙන් කැමරා ශිල්පීන් මේ හිරගෙදර ගේට්ටුව ඉස්සරහා දැන් මේක සජීවීව දෙනවා සිද්ධිය. මෙයා යනවා සිර කුටියට. මෙයා සිර කුටියට දාලා අර මහලු ජේලර්වරයා දඩාස් දාලා දොර වහගෙන එනවා. පැය දෙකක කාලයක් ලැබෙනවා අරගෙන එළියට එන්න ඕන. අරයා හැරිලවත් බලන්නේ දොර දිහා, පිටිය පැත්තටම හැරිලා ඉන්නවා. මොකද මෙයා හරි අතිමාන්නයකින් ඉන්නේ, මට මේ වැඩේ පුළුවන් කියලා.
අර ජේලර්වරයා ගියාට පස්සේ මෙයා හිමින්තරේ මේ කලිසමේ බෙල්ට් එකක් තියෙන හීනි නම්මේ සීරි කූරක් ඇදලා ගන්නවා. ඊයන් කූරක් වගේ එකක්. ඇත්තටම ධම්මික මහත්තයා මේ ජෝන්ට තියෙන මැජික් බලයක් නෙමෙයි. එයා ලෝකේ මුලා කරලා තියෙන්නේ මම මායාකාරයෙක් මැජික්කාරයෙක් කියලා. එයා ළඟ තියෙන පොඩි උපරවැට්ටියක්. මෙයාගේ තාත්තා ලොක් නිෂ්පාදනය කරන කෙනෙක්. මෙයා පුංචි කාලේ ඉඳලා ගෙදරින් දැකලා තියෙනවා ලොක් හදන්නේ කොහොමද කියලා. තාත්තා කියලා දීලා තියෙනවා යතුරක් නැතුව ඕනම ලොක් එකක් අරින්නේ මෙහෙමයි කියලා. එනිසා මෙයාට තියෙන මැජික් බලයක් නෙමෙයි. දැන උගත් දේ අත්හදා බැලීම පිළිබඳ පළපුරුද්දකින් කරන වැඩක් මේක. හැබැයි ලෝකේ ගුණාතන්දලා තියෙන්නේ කොහොමද? මට මැජික් බලයක් තියෙයි කියලා. මෙයා අර කූර අරගෙන හිමින් සැරේ මේ ලොක්කේ කරින උත්සාහ කරනවා මේක ඇතුලෙන් යවලා. වෙන ගණන් තප්පරෙන් මේක අරින්න පුළුවන්. අද අරින්න බෑ. පැයක් මහන්සි වෙනවා. අරින්න බෑ. දැන් පැයකම අරක් ගිහිල්ලා ලොක්කේ කරින්න බෑ. පැය දෙකට කිට්ටුයි දැන්. දැන් මෙයාට දාඩිය දාන මොන දාඩියද මේ වෙලාවට දාන්නේ? හීන් දාඩිය දානවා. දැන් මිනිහට හීන් දාඩිය දාලා දැන් ලෝකෙ ඉදිරියේ මෙයා පරදින්න යන්නේ. මෙතනින් එහාට මේක පෙන්නපු කලින් පෙන්නපු ඔක්කොම මැජික් වලට මොකද වෙන්නේ? ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙනවා. අදින් පස්සේ මෙතනින්ට කලින් කියපු හැම දෙයක්ම කරපු හැම සෙල්ලමක්ම බොරුවක් වෙනවා. අද මේ ලෝකෙක අරගන්න බැරි වෙච්ච ගමන්. මෙයාට හීන් දාඩිය දානවා. පැය දෙක ඉවරයි. සීනුව නාද වෙනවා. මහලු ජේලර් ගාඩ් හිනාවේ වියනෝ ඇවිල්ලා කිසිම යතුරක් දාලා ලොක් එක කරකවන්න නැතුව නිකම්ම දොර අරිනවා. ඇත්තටම මේ දොර තිබිලා තියෙන්නේ ලොක් නොකර. ලොක් නොකරපු දොරක් අරින්නයි මෙයා පැය දෙකක් දැඟලුවේ. මෙයාට විනිශ්චය කරගන්න බැරිුණා ඇත්තටම මේක ලොක් කළාද නැද්ද? ලොක් කරලා නම් ඇරියට කමක් නැහැ. එයා දන්නේ නැහැ තාත්තා කියලා දීලා නැහැ ලොක් නොකරපු ලොක් එකක් කොහොමද අරින්නේ කියලා. එනිසා සැබවින්ම එයා විවෘත කරන්න බලාපොරොත්තු වෙච්ච අඟුල තිබුණේ දොරේ නෙමෙයි. මනසේ තිබුණේ. එයා මනසින් දාගත් අඟුලක් විවෘත කරන්න තමයි මෙච්චර දැඟලුවේ. ඒ නිසා ධම්මික මහත්තයා අපි ප්‍රත්‍යඥ අපි විවිධ ලොක් දාගෙන මේ සමාජය දිහා බලනවා. අපි එක එක රාමු හදාගෙන මේ සමාජය දිහා බලනවා. ඒවට අපිම අර්ථකථන දෙනවා. අරක හොඳයි, මේක හොඳ නැහැ, මෙයාටෝ අරයා නරකයි. අර කට්ටිය තමයි සේවය කරන්නේ, මේ කට්ටිය සේවයක් කරන්නේ නැහැ කියන දේ කනවා. ඔයාදී වශයෙන් අපි මනසින් දාගත්ත සිය ගානක් දහස් ගානක් ලොක් එක්ක නේද මේ ලෝකයේ දිහා බලන්න, මේ ධර්මයේ දිහා බලන්න, මේ සමාජයේ දිහා බලන්න. ඒ නිසා තමයි අපේ හාමුදුරුවෝ අපිට පැහැදිලි කරපු විදිහට අපි යථාර්ථයෙන් ඈත් වෙන්නේ, සම්මුතිය ඇතුළෙම හිර වෙන්නේ, මානසික ලෙඩ්ඩු බවට පත් වෙලා සමහර වෙලාවට ප්‍රතිකාරවලට පවා යොමු වන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මගේ යෝජනාව ඉගෙන ගන්නකොට, ප්‍රතික්‍රියාවක් කරනකොට, සමාජ සම්බන්ධතා පවත්වනකොට, ධර්මානුකූලව ජීවත් වෙලා ලෝකෝත්තර විමුක්තිය සාදා ගන්න වෙහෙස වෙනකොට ඔන්න ඔය ලොක් අරගන්න ඕන ඉස්සර වෙලා. ඒකට යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි. සතර සතිපට්ඨාන ප්‍රගුණ කරමින් සිහියත් නුවණත් එක විට දල්වාගෙන ලෝකයේ පරයාවලෝකණය කිරීමට අපිට විවේක සිතක් තියෙන්න ඕන. අපි අද හරියට නිකන් රත් වෙලා නැටන වතුර හැලියක් වගේ ඉතාම කලබලෙන් ජීවත් වෙන මිනිස්සු. බලන්න පාරට බැස්සහම බ්‍රේක් ගහන්න ඕන තැන ගහන්නේ හෙඩ්ලයිට් එක. හෙඩ්ලයිට් එක ගහන්න ඕන තැන ගහන්නේ හෝන් එක. හෝන් එක ගහන්න ඕන තැන කරන්නේ වීදුරුව පහත් කරලා ගුණහරුපෙන් එහා පැත්ත මනුස්සයාට මනින එක. ඒක කොච්චර විපරීතද කියන්නේ. ඒක නිසා සමාජය දිහා බැලුවහම මගේ යෝජනාව තමයි ධම්මික මහත්තයා මේ ලොක් අරගෙන යෝනිසෝ මනසිකාරයත් එක්ක ජීවත් වුණොත් අපිට විකෘතියෙන් මිදලා අපේ හාමුදුරුව අපිට දේශනා කරපු විදිහට ප්‍රകൃතිය පැත්තට එන්න හරි පහසුයි. ලොක් සියල්ල ඉවර කොට යෝනිසෝ මනසිකාරයෙන් සමාජය දෙස බලන්නට පුළුවන් නම් මේ කියනවා විපරීත ස්වභාවයෙන් නැත්නම් අත්මිදෙන්නට හැකියාවක් ලැබෙනවා කියන කාරණාව උදාහරණ කරලා අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව සාර සභාවේ අවසන් සාකච්ඡාවට සමග අපි යමු.
අවුරුද්ද හඳහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න. සනීප හුලගත්. මෙයාගේ ඇඟි. ඔහෝ එයාගේ ඇටි. ඔයාගේ කෑම එක නම් හරි. මගේ කෑම එක හරි නේද? හහ්. මේ වනේ කෑම. මේ අපේ ඇටි. විඩ්ග්‍රෝ. සතුරු හල් සායන උසසල් තහසු ත්‍රිවිලන් සල්වලින් ලබා ගත හැක. ශ්‍රී ලාංකේය බැංකු කරණී සිංහ ප්‍රියාව ලංකාවේ බ්‍රිතාන්‍යට බැංකු සඳුරාවෙන් 2021 වසරේ ශ්‍රී ලාංකේය බැංකුවල ප්‍රසම්මානයට අපහාර දී සිටි ඔබට අපගේ ප්‍රණාමය. පුතේ අනුබස්ස කියලා. මමි ගානකතිය තු අයයි නේද www.haritatv.com සමඟ සම්බන්ධ වන්න. යලිත් භවතරණ සාර සභාව සමග අපි අද දවසේ සාකච්ඡා කරමින් සිටින්නේ විපල්ලාසය කියන මාතෘකාවත්තේ නිවැරදි දේ තිබේදී වැරදි ලෙස තේරුම් ගැනීම තුළ සමාජයේ පස්වන විපරීත ස්වභාවය සම්බන්ධයෙන් බුදු දේශනාවට අනුව උදාහරණ ගණනාවක් ගනිමින් වර්තමාන සමාජය තුළින් අපිට ලබා ගත යුතු දේවල් සමග සාකච්ඡා කරමින් අපි සාකච්ඡාවට බිත්තියක් බලන්නේ එහි අවසන් වටේටයි අපි ප්‍රවේශය ලබාගෙන ඉන්නේ අපේ හැමදෙරුම දැන් මේ අවසන් වටේදී අපි පැහැදිලි කරගන්නේ මේකෙ තිබෙන අවුදුර ගැඹුරු ස්වභාවය කොතරම්ද කියන එක තවදුරටත් සාකච්ඡා කරමු. සම්මුත මහත්මයා අද අවසාන
සාකච්ඡාවනේ අපි වරදවා යමෙක් පිළිබඳව යම් දෙයක් පිළිබඳව යම් වස්තුවක් පිළිබඳව අවබෝධයක් ඇති කරගත්තොත් ඒක විපාක පවතින්නේම අවබෝධ කරගත්ත කෙනාටම ඔබ ඔබේ මෞපියන් පිළිබඳව වැරදි අවබෝධයක් ඇති කරගත්තොත් ඒක තුළ රැස්වෙන අකුසලයේ විපාක අන් අයට මේ ගෙවන්නේ නැහැ වැරදි අවබෝධයකින් යුක්තව ක්‍රියා කරපුවා සරලවම කතා කළ යුතු නිසා අපිට වැරදි අවබෝධයක් ඇති වෙන්න ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් දුරු වීම. මම ළඟත් ඔබ ළඟත් ලෝක සත්‍යයත් වැරදි අවබෝධයක් ඇති වෙලා තියෙනවා. එහි ප්‍රධානම සාධකයක් තමයි අපිට කල්යාණ මිත්‍රයේ හමුවෙච්ච නැති එක. ඉතාමත්ම සරල සහ පුරු උදාහරණයක් කිව්වොත් අජාසත් කුමාරයාට හම්බුනේ වැරදි මිත්‍රයා දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරුවෝ උපදේශයක් දුන්නා නම් මවගේ කුසේ ඉන්නකොට උරහිස පළල ලේ දුන්න තාත්තා කවදාකවත් ඔබට අහිතක් කරන්නේ නැහැ කියලා. මං හිතන්නේ එච්චර ලොකු පාපයකට කරස් තියයි කියලා. අපුව කීරි ගහලා යනවා තමන් හදපු වඩපු පෝෂණය කරපු දිවාරය දෙකේ නොනිදා රැකගෙන හිටපු ඇඟිල්ලේ පෙරවෙගදී පිරුණට පස්සේ කටේ දාලා දරුවට දුකක් දුන්නේ තාත්තා කළුම කළු පාට කාමරයක් ඇතුලේ හිර කරලා මරලා දාන්න කෙනට සාහසික සිතක් ඇතුලේ ගොඩ නැගුණේම විපල්ලාසය නිසා. ඔබෙත් මගෙත් ලෝකෙ හැම දෙනාගෙම ජීවිත වරදින්නම හේතු වෙන්න ධම්මික මහත්මයා අපි කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කිරීම. අනදහාමුදුර දවසක් භාගතුන් වහන්සේගේ නිවසනව ස්වාමීනි මේ කල්යාණ බුද්ධ ශාසනේ හරියටක් පවතින්නේ කල්යාණ මිත්‍රෝ නිසා නේද? බුදුරජාණන්සේලගේ මතක් කරන මාහේවානන්ද කියලානේ. එහෙම කියන්නේ පානන්ද කියනවා. සම්බුද්ධ ශාසනේ පවතින සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍ර සම්පූර්ණයෙන්ම කල්යාණ. එහෙනම් මේ සම්බුද්ධ ශාසනේ ඉන්න සෝවහන් උත්තමයෙකුට පළවෙනියට ලැබිය යුතු දේ තමයි කල්යාණ මිත්‍රාය. සක්කාය දිට්ඨිය දුරු කර ගන්න කල්යාණ මිත්‍රයෙක් අවශ්‍ය වෙනවා. එහෙනම් ඔබට යම් අවස්ථාවකදී කල්යාණ මිත්‍රයෙක්ව ලැබුණොත් එක්ක පාසල් ජීවිතය තුළද ඒ කියන කතාව නෙමෙයි මතු පිට දකින කල්යාණ මරණයට කර ගන්න මිත්‍රයා කල්යාණ මිත්‍රයා කියන කතාව නෙමෙයි මේ බොණ්ඩ එකතු වෙච්ච බේබදු මිනිස්සුන්ට කල්යාණ මිත්‍රය කියලා පිටට අත් දාලා කියනවනේ. එයා නෙමෙයි අධර්මයෙන් තමන්ව ගලවලා ධර්මයේ තුල යොදවන කෙනා. මට ඩොක්ටර් කෙනලා කිව්වා සාමුදුරුවෝ වැරද්ද කරන්න එපා ඔකේ ආදීනව වැඩි හාමුදුරුවනේ වළක්වන්න කිව්වොත් එයාට වැඳලා මම පිළිගන්න ඕනේ. එයා තමයි මගේ කල්යාණ මිත්‍රයා. එදිනෙක පවත්තා ගන්න. ඔව්. අපිට ජීවිතේ නැති වුණොත් ඒ කල්යාණ මිත්‍රයා ඇත්ත පෙන්නනවනේ. ඒ පෙන්නන්නේ යා මේ භෞතික ලෝකේ ඇලෙන්න ගැලෙන්න ප්‍රශ්නාව හදාගන්න නෙවෙයි. මේ විඳින වේදනාවෙන් සංසාර දුකෙන් ඔබත් මාවත් ඉතර කරන්න. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක මේ සමස්ත දුක් ගොඩෙන් අපිව නිදහස් කරගන්න. ඔබත් මමත් පඬිතුමාඳුරුවත් අපි සියලු ලෝක සත්ත්වයන් එකතු කරගෙන තියෙන දුක් අඳු අර නෙළුම් කුලකට වඩා වැඩි. ඒවා ඔක්කොම ගෙවල ඉවර කරන්න ගියොත් එහෙම තව කොච්චර කාලයක් ඇයිදනේ? කල්‍යාණ මිත්‍රයෙක් ඔබට මට මුණ ගැහුණොත් ධම්මික මහත්මයා මේ පාරේ යන්න එපා හාමුදුරුවෝ ඔය පාරේ දිය කඩਿੱත්ත තිබුණා අපි මේ පැත්තේ යමු කියලා එක්කගෙන යා. ඒක කරන්න පුළුවන් නේ කල්‍යාණ මිත්‍රයා. අපේ සිත මිත්‍රයෙකුට පුළුවන් දුගතිය තුල පිහිටන්නත් පුළුවන් සුගතිය තුල පිහිටන්නත් පුළුවන්. දැන් අර අජාසත් කුමාරයේ කතාවේ එක් අවස්ථාවක් විතරයි මම ඔබට මතක් කළේ. ඊට මෙහා පැත්තට ආවොත් එහෙම කොච්චර පාප මිත්‍ර ඇසුරු කරපු නිසා මේ ලකුණු මේ සමා වෙන්න ඕන මහරහතන් වහන්සේ නමක් ඉන්න ලක්ෂණ මහරහතන් වහන්සේ. සංගීතනිකායේ ලක්ෂණ මහරහතන් වහන්සේගේ කතා ප්‍රවෘත්ති ටික විමසලා බැලුවාම පේනවා පාප මිත්‍ර ඇසුරු කරලා කොච්චර දුගතිය ගිහිලා දුක් විඳින ප්‍රේතාත්මයන් පිළිබඳව බුදු වෙතින් දැකලා
සහතුත්මයන් වහන්සේලා දැකලා භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා ප්‍රකාශ කරන බොහෝ අවස්ථාවල අපිට හම්බ වෙන්නේ පාප මිත්‍රයෙක් අතුරු කිරීමෙන්ම තමන්ගේ සිත විචලිතව ස්වභාවයටපත් වීම. එනිසා ඔබටත් මටත් මේ ශ්‍රාවක පින්වත් ලොකු කුඩා හැමදෙනාටම සංසාර ගමන කෙටි කරගන්න භව ගමනෙන් එතරවන්න නම් අපි නිවැරදිව යමක් දකින්න නම් ඒ කියන්නේ යථා ස්වභාවයෙන් පඬිතර මතක් කළානේ මේක මේ අල්ලා ගැනීම නෙමෙයි මම තුල තියෙන දේ මමම ඉවත් කළ යුතුයි නම් ඉවත් කිරීමට මට කල්යාණ මිත්‍රෙක් අවශ්‍ය වෙනවා ඊළඟ කාරණාව තමයි ගම්මික මහත්මයා අපිට YouTube එකේ බණ තියෙන්න පුළුවන් TV එකේ බණ ඇහෙන්න පුළුවන් මේ ඔක්කොම පඬිතරවඳුරනේ මේ අවුරුදු 100ක් කටසතු කාලයක් ඉතරවත් නැහැ මේ මෑතකදී මේ ඔක්කොම ටික මම සමා වෙන්න ඕන වයෝවෘද්ධක හාමුදුරුවරුන්ට උන්වහන්සේලාට නිදා කරන අදහසකින් නෙවෙයි ඉස්සර බණ කියලා කියද්දි මම හිතුවේ ධම්මපදයේ විදිහේ දාන ගාථාව කියලා බණමදේ පැයක් කියපු එක එතන එහාට කිපු කොච්චර ගැඹුරු ධර්ම කාරණාවක් අද ලෝකෙට විවෘත වෙලා තියෙනවදනේ මම කියන්නේ ඒක පටු කරනව නෙමෙයි ලඝු කරනව නෙමෙයි ඕනම ධර්ම කාරණාවක් සවිස්තරාත්මකව අතුවාවෙන් ටීකාවෙන් දැනගෙන ගන්න මෙච්චර අවස්ථාවක් අපට පැය 24 විතර බලමදී පොයට පමණයි විවිධ ප්‍රශ්න නිසා වෙන්න පුළුවන් යුදමේ වාතාවරණයක් නිසා වෙන්න පුළුවන් දැනුගත් බිතුන් වහන්සේලාගේ යම් කාලවකවානුවක් නිසා වෙන්න පුළුවන් නමුත් අද ඔබට ලැබිලා තියෙනවා කල්යාණ මිත්‍රකේ තමයි ධර්ම ඔබ ඊළඟට ඇසුරු කළ යුතුම කෙනා තමයි ධර්ම උජ්ජලේ සරණ යන්න එපා ධර්මයේ සරණ යන්න පුජ්‍යලේ සරණ කිය පුජ්‍යලගේ අදහස ඔබ සරණ ගියෙන් ඔබ සමාජ අසරණ වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ ඔබට නිවැරදි කරගන්න යනකොට තව බොහෝ කාලයක් ඔබට ජීවිතේ දුක් විඳින්න පුළුවන්. පුජ්‍යලේ සරණ යන එක නෙමෙයි කල යුත්තේ භාග්‍යතුන් වහන්සේගේ ත්‍රිමුව මඩලෙන් වදාළ ධර්මයෙන් සමන්විතින් අවබෝධ කරගන්න සරණ. ඒක තුළ තියෙනවා අපිට ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන්කම. ඊළඟට යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න අනුන්ගෙන් මෙයාගෙන් ප්‍රාර්ථනාවකින් ලබන්න පුළුවන් දෙයක්. ඒක තමා විසින් ඇති කළ ගැටේ දෙයක්. එතකොට අපේ සිත විතරණ ස්වභාවයෙන් අත්මුදව ගන්නත් මා විසින්මයි කළ යුතු ප්‍රතිපදාව ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලම යන්නට ඕන. ඒක තුල යන කෙනාට තමයි ප්‍රශ්නවලට මූණ දුන්නත් ප්‍රශ්නෙට නිවැරදිව මූණ දෙන්න. ප්‍රශ්නවලින් තොරව කාටවත් ලෝකේතර වෙන්න බැහැ නේද? අෂ්ටලෝක ධර්ම අපි හැමෝටම පොදු කෙනෙකුට කියන්න පුළුවන් මම බණ අහන ඒත් මට මෙච්චර ප්‍රශ්නෙ කියලා. ඉතින් ලොකු දෙයක් ප්‍රශ්නෙ කියලා තේරුම් ගන්න පුළුවන් මේ ධර්මය අහපු නිසා. මේ නිසා අෂ්ටලෝක ධර්මයට ඔබටත් මටත් ලෝක සත්‍ය හැමදෙනාටම මූණ දෙන්න. හැබැයි සාර්ථකව මූණ දෙන්න නම් අපි ඒක අවබෝධයකින් යුක්තව තේරුම් අරගෙන ඉතර වෙන්න ඕන. මගේ යෝජනාව අපිට ඉතර වෙන්න බැරි කාලයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළානේ. මහණෙනි රහත්ත්මයන්ගේ මේ ලෝකේ අඩුවක් වෙන්නේ නැහැ කියලා අපට ඉතර වෙන්න පුළුවන්. අපට අවශ්‍ය වෙන්නේ ඉතර වීමට අවශ්‍ය කරන වීර්ය පමණයි. පුංචි උදාහරණයක් කියන අවසාන අවස්ථාව නිසා මේ ලෝකේ කෙනෙකුට පඬිතරෝ කියවනේ මරණාසන්න මොහොතට යනකොටත් මට දවසක් ජීවත් වෙන්න ඕනේ කියලා ඉල්ලන්නේ එතෙක් මට ජීවිතේ ධර්මය හම්බුෙන්නේ නැති නිසා. මට හම්බුණා නම් ධර්මය මං එතනදී නවතිනවා. ගෙවල් හැදුවට, වාහන ගත්තට, බිමට ග්‍රැනයිට් දැම්මට සතුට එතන කියලා හිතුවට අවසාන එතන නෑ. එහෙනම් සතුට තියෙන්නේ සමාජ ජීවිත අවබෝධ කරගන්න ප්‍රමාණයට. එතෙක් අවබෝධ නොවුණු ඒක ඇතුළු සියල්ලම තියෙන ඔබටම ආවේ සත්‍යනිකක් ලෝකයට පොදු වෙච්ච දෙයක් නෙවෙයි. අපට තිබෙන්නේ ජීවිතය අවබෝධ කර ගැනීම තුළ නම් ඒ ජීවිතය අවබෝධ කර ගැනීමට වඩාත්ම පහසුම ක්‍රමයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය හරියට තේරුම් ගැනීම නම් ඒ සමන් විසින්ම තේරුම් ගත යුතු නම් මෙන්න මේ කාරණා මත අපට පුළුවන් මේ විපල්වාදයේ කියන කාරණාව අපිට ඉවත් වන්න කියලා මේ සමාජයේ තිබෙන නව උපදෙස් ස්වභාවයෙන් අපි ඉවත් වන්නට අපි හැමෝටම වහන්සේ දේ වෙන්න අවසන් අවස්ථාව. ඇත්තටම ගම්මික මහත්මයා මේ විපල්වාස පිළිබඳව අපි විමසා බලන අවස්ථාවේ අපේ නිතිගම පන්තාඳුරෝ අවසන් කළ ඉතාම වැදගත් තැනකින් ඒ තමයි අපි මේකට මේ ප්‍රතිපදාව එකතු කරගන්නේ කොහොමද කියන ටික. ඉතින් ඒක තමයි අපි විශේෂයෙන්ම වැදගත්ම කාරණාව මේ විපල්ලාස කියලා කිව්වට මිනිස්සුන්ගේ විපරීත භාවයට පත් කළ කියලා කිව්වට කොහොමද එහෙනම් මේ විපරීත භාවය අයින් කරලා ප්‍රකෘතිමත් භාවයට හිත පත් කරගන්නේ. අනේ ඒක තමයි වැදගත්ම දේ බවට පත් වෙනවා. ගමිතාවට සෑම මනුස්සයෙක්ම ක්‍රියාත්මක වෙන්නේ ඔහුගේ තිබෙන මූල දර්ශනයට අනුකූලව.
එහෙනම් අපි වෙනස් කරන්න පටන් ගන්න ඕනේ කොතනින්ද? ඔහු දකින මූල දර්ශනයට අනුකූලව ඒ මූල දර්ශනය වෙනස් කිරීමෙන් තමයි ඒක වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා තමයි ප්‍රතිපදාව පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ අපිට සම්මා දිට්ඨිය ඉස්සෙල්ලා දේශනා කළේ. සම්මා දිට්ඨි පුරේජවං. සම්මා දිට්ඨිය තමයි සෑම දෙයකටම පෙරටුව දිවෙන්නේ. මොකද දර්ශනයට අනුරූපව තමයි මිනිස්සු කටයුතු කරන්නේ. ඒ නිසා එතකොට සම්මාදිට්ඨිය අවශ්‍ය වෙන්නේ මිච්ඡාදිට්ඨිය දුරු කරන්න. අපි ලෝකයේ පිළිබඳව දකින්න අර විපරීත අදහස් ටිකෙන් අයින් කරලා යහපත් දැකීම දකින්න. එතකොට මොකද්ද අපි දැක්ක යුතු සම්මාදිට්ඨිය බවට පත්වන්නේ? මම මේක කතා කරන්නේ ලෞකික දේට අදාළ වෙන එක පැත්තකින්. නමුත් විශේෂයෙන්ම ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පැත්තට බර වෙලා එතකොට අපි සම්මාදිට්ඨිය විදිහට අපි දත යුතු වෙන්නේ ලෝකය පිළිබඳව අපි අද ඇති කරගෙන තියෙන නිත්‍ය සුභ සුඛ ආත්ම කියන මේ විපල්ලාසය දුරු කරගන්නට නම් එහි යථාභූත ස්වභාවය අවබෝධ කර ගැනීම කියන තැනින්. එතකොට එහි යථාර්ථය තමයි ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුකයි කියන දේ. දුක ආර්ය සත්‍යයක් කියලා. මේ දුක කියන දේ පිළිබඳව කතා කරනකොට තමයි අපේ කටිකාචාර්යතුමා පැහැදිලි කළා බටහිර චින්තනයේ තුල පවා මේ බුදුදහම කියන එක ඍණාත්මක ආකල්ප වලින් පිරිදයක් කියන දැක්මක් තිබුණා මේක පෙර කියලා. ඇත්තටම මේ ශාසනයේ දුක කියලා කතා කරන්නේ ලෝක යථාර්ථය. යථාර්ථය කතා කිරීම ඍණාත්මකයි කියලා හිතනවා නම් මං හිතනවා ඒ හිතන චින්තනය ඍණාත්මකයි කියලා. ඇයි Tamante එන්න තියෙන උපද්‍රව දැන් ව්‍යාපාරයක් කරන කෙනෙක් එයාගේ ව්‍යාපාරයට එන්න තියෙන උපද්‍රව පිළිබඳව හිතන්නේ නැත්නම් දන්නේ නැත්නම් සැලකිල්ලක් නැත්නම් එයා සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්නේ නැහැ. ඔහුට දියුණු වෙන්න බෑ. ඒ වගේ අපි දන්නේ නැත්නම් අපේ ජීවිතේ අපි අසරණ වෙන තැන් අපිට දුක එන විදිහ ගැන දන්නේ නැත්නම් අපි කොහොමද දුක නැති කරන්නේ? එනිසා බුද්ධ ශාසනයෙන් කතා කරන්නේ අපි සැපෙන් ඉන්නේ කොහොමද කියලා. ඒකට අපිට පෙන්වන ලෝකෙ එන්න පුළුවන් දුක එන පැත්ත ගැන අවබෝධ කරගන්න. එතකොට දුකේ යථා ස්වභාවය ලෝකේ පවස්නා ස්වභාවය අවබෝධ කරගෙන දුක නැතුව වාසය කරන්න ඕගොල්ලන්ට පුළුවන්කම තියෙනවා. අන්න එතනට තමයි අපිට පෙන්වන්නේ. එතකොට ලෝකේ පවස්නා ස්වභාවය තමයි අපිට අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මය. එතකොට මේ ත්‍රිලක්ෂණ ධර්ම ප්‍රතිවේදයේ තුලින් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ පවස්නා විපරීත සංඥාව අයින් කරගන්නට. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මූල දර්ශනය අපි වෙනස් කරන්නට ඕනේ. මම හිතනවා අපේ බුදුදහම විෂයක් හැටියට ඉගැන්වුවත් ඉස්කෝලේදී දහම් පාසලේදී ඉගැන්වුවත් සම්මාදිට්ඨිය පියවරෙන් පියවර ප්‍රායෝගික තලය තුළ ඉගෙන ගන්න වැඩපිළිවෙලක් අපේ සමාජය තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි චින්තනයක් විදිහට කොහොමද මිනිස්සුන්ට සම්මාදිට්ඨිය පුරුදු කරන්නේ පුංචි දරුවන්ට කියන එක අපේ සමාජය කතාබස් කරන අඩුයි. ලෝක යථාර්ථයේ තේරුම් ගැනීම කියන දේට අපි දෙන ඉඩ කඩ අඩුයි. එනිසා අපි ඇත්තටම තේරුම් ගන්නට ඕනේ දේ තමයි අපි මේ යථාර්ථය අවබෝධ කරගන්නට දෙන ඉඩකඩ වැඩි කරන්නට ඕනේ. එනිසා අපේ දර්ශනය අපේ සාමාන්‍ය ජීවිතයේ තුළට ප්‍රායෝගිකව භාවිත කරන්නට තියෙන ඉඩකඩ අපි කොහොමද හදාගන්නේ කියන එක පිළිබඳව අපි මේ වසර දිවස් අලුත් කතිකාවතක් ගොඩනගන්නට අවශ්‍යයි. ඇත්තටම ඒක අධ්‍යාපනය තුළින් හෝ අපි ජන ජීවිතයට සමීප කරන්නට අවශ්‍යයි. ඒ දර්ශනය මත අවසාන වශයෙන් මතක් කරන්න තියෙන කාරණාව. හොඳයි, අපි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය මහතාගේ පෙරමෙන් මේ සාර සභාවේ අවසන් අදහස් දක්වමු. ධම්මික මහත්තය, අපි දැන් සාර සභාවේ අපේ සාකච්ඡාව ඉතාම වැදගත් තැනක ඉන්නේ කියලා මට හිතෙනවා. අපේ නීතියගම පඬිත හාමුදුරුවෝ සඳහන් කෙරුවා, මිනිස්සෙක් මැරෙන්න යනකොට තව දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන්න යදින්නේ. දොස්තර මහතුරුන්ට කියනවා, බුදු දොස්තර මහත්තයෝ ඔක්සිජන් මැෂින් එකක් ගහන්න, මේ මැෂින් එක දාලා මාව දැඩි සත්කාර ඒකකයට ගන්න. එහි අදහස් උන්වහන්සේ හරි අපූර්වවට මතු කළා. මට හිතෙනවා එතනින් මගේ අදහස් දැක්වීම පටන් ගන්න. ඒකට හේතුව අනිත් හැමදේම මුණ ගැහුණත් එයාට ධර්මය මුණ ගැහිලා නැහැ. ධර්මය මුණ නොගැසුණු කෙනා තනසිල්ලට පාර දන්නේ නැහැ. අපිට වචන දෙකක් එනවා අපේ සහෘද සිල්වතුන් මේ ගැන කල්පනා කරන්න. සතුට කියලා එකක් එනවා, තනසීම කියලා වචනයක් තියෙනවා. බුදුදහම හැටියට අපි සතුට සොයා යනවා නම් අපි ඇත්තටම නවතින්නේ මුලාවක සහ නැවත දුකේමයි අවසාන වෙන්නේ. ඒ නිසා නිර්වාණය කියන්නේ තනසීමක්, පරම සුවයක්. ඒක පරම සුවයක් තනසීමක් මිසක සතුටක් නෙමෙයි. එතකොට සතුට සොයාගෙන යන අපි මේ ලෞකික ජීවිතයේ ඇලීම් සහ ගැටීම් එක්ක පොරබදන මේ මහා ජීවන විප්ලවවලට මැදි වෙලා ඉන්න පිරිස අවසානයේ නැවත සතුට කියලා ගිහිල්ලා නවතින්නේ දුකේම තමයි. මේක මම හොඳට දකිනවා අපේ හාමුදුරනේ ළමයිත් එක්ක වැඩ කරනකොට. උසස් පෙළ පාස් වුණාම ළමයි හරියට සතුටු වෙනවා.
ඉස්මා විභාගේ පාස්. හැබැයි විශ්වවිද්‍යාලයට ගන්න අවුරුද්දක් දෙකක් පරක් වෙනකොට සෑහෙන්න දුක් වෙනවා. මොකටද මම පාස් වුනේ? විශ්වවිද්‍යාලයට එන දවසේ හරියට සතුටු වෙනවා. මං කැම්පස් ආවා. ඔන්න ස්ට්‍රයික් වලට අහුවෙලා ඊට පස්සේ මේ කොරෝනා වගේ ලෝක වසංගත වලට ලොක්ඩවුන් කරලා දැන් ඉලක්ක පස්සට යනකොට ආයි දුක් වෙනවා. මොන හත්ලවකටද මං ආවේ? උපාධිය ගන්න දවසට හරියට සතුටු වෙනවා. මං තව දෙයක් ඇචීව් කෙරුවා. උපාධිය අරගෙන රස්සාවක් නැතුව අවුරුදු දෙක තුනක් එහෙම හෙන්න සිද්ධ වුණාම හරියට දුක් වෙනවා. රස්සාව හම්බෙච්ච දවසේ සෑහෙන්න සතුටු වෙනවා. මට රස්සාවක් හම්බුණා. ඔය පළවෙනි පඩියෙන් එහෙම ගමටම සෑගි අරන් ගන්න සමහර වෙලාවට. පළවෙනි පඩිය හම්බෙච්ච දවසටත් සතුටු වෙනවා. අවුරුද්දක් විතර ගියාම ඔන්න නරුඳු දුක එනවා. මෙතන හරියන්නේ නැහැ. මෙතන ලොක්කත් එක්ක ඉන්න බෑ. පඩිත් මදි. ප්‍රමෝෂන් නැහැ. වෙන එකක් හොයන්න ඕනේ. ඒ සතුට සොයන් ගිහිල්ලා ආයි අවසානයේ හැම විටම කොහෙන්ද කෙලවර වෙලා තියෙන්නේ මේ තරල කතාවක්. අපි කෙලවර වෙලා තින්නේ දුකෙන්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පෘථග්ජන සත්වයා එළි වුණත් සතුටු වෙනවා. දවල් වුණත් සතුටු වෙනවා. රැ වුණත් සතුටු වෙනවා. නිින්ද ගියත් සතුටු වෙනවා. නිින්දෙන් අවදි වුණාමත් සතුටු වෙනවා. ඒ සතුට නමුත් අපි මේ අපේ ස්වාමීන් වහන්සේලා පැහැදිලි කරපු ධම්මානුධර්ම ප්‍රතිපදාව ජීවිතයට ගලප ගත්තොත් ප්‍රතිපත්තිගරුක බෞද්ධයන් බවට පත් වුණොත් ආමිෂය ළඟ නොනැවති ආමිෂය අවශ්‍යයි ආමිෂය ළඟ නොනැවති ප්‍රතිපත්ති පුරන ප්‍රතිපදාවට ගියොත් අපිට මේ සැනසීම සොයාගන්න පුළුවන් ඒ නිවනමයි නිර්වාණ සුවයමයි. ඉතින් මම අර කලින් කිව්වා වගේ ධම්මික මහත්තයා මේ ගිහියෝ වෙන අපි ජීවන අරගලවල ඉන්නේ. හැම මිනිහෙක්ම ජීවන අරගලයක සිටින්නේ. මානව සම්බදතා පවත්වනකොට අපි මිනිස්සුන්ගේ නම විතරයි දන්නේ. එක්කෝ මූණ විතරයි දන්නේ. එහෙම නැත්නම් දවස් දෙක තුනක් කතා කරුවා විතරයි. ඒ පිටිපස්සේ තිබූ මහා ජීවන අරගලය දන්නේ නැහැ. එවැනි අරගල රාශියක් එක තමයි මේ ලෝකවාසී පෘථග්ජන ජනතාව අපි කවුරුත් ජීවත් වෙන්නේ. අපි විතරක් නෙමෙයි කාම ලෝකවල ඉන්න හැමෝටම එවැනි අරගල ඇති. අපි දැකලා නැහැ. එතකොට මේ අරගලවල ඉන්න අපි තව කෙනෙකුගේ ජීවිතයකට එබී බැලුවොත් ඒ අරගලේ මොකද්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. තව කෙනෙකුගේ ජීවිතය තුළින් සමාජයක් මාවක් දකින්න පුළුවන් වෙනවා. අර උපාධියක් ඩිප්ලෝමාවක් වගේ සත්‍ය අවබෝධයේ සාතිකයකින් මෙහෙම ලියලා දෙන්න බෑ. ඒක අප ප්‍රත්‍යක්ෂ කරගත යුතු වෙනවා. ජීවිතයට ගලපා ගැනීමෙන් මේ ප්‍රත්‍යක්ෂ කරගත යුතු වෙනවා. දැන් මට තියෙන්නේ බෞද්ධයෙක් හැටියට මෙහෙම මේ දහම් සභාවල කතා කරන්න මට තියෙන්නේ දහම් පාසලෙන් මම ඉගෙන ගත්ත ධර්මය ස්වාමීන් වහන්සේලා ඇසුරු කිරීමෙන් ලබාගත් ධර්ම අවබෝධය අපේ බෞද්ධ ධර්ම ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ලබාගත් ධර්ම අවබෝධය සහ ඒ ඔස්සේ කල්පනා කිරීමෙන් හදාගත් යම් ආකාරයක පොඩි චින්තාමය ප්‍රඥාවක් මේවා ජීවිතයට ගලපගෙන තියෙන ප්‍රමාණය මම බොහොම අඩු වෙන්න පුළුවන් ඒ කියන්නේ මං තාම පෘථග්ජන ගිහියෙක් විදියට ඉන්නේ ඒ නිසා මේ පොත් වලින් අපි කියවපු ස්වාමීන් වහන්සේලාගෙන් අසා දැනගත් දහම් පාසලෙන් ඉගෙනගත්ත පිරිවෙනෙන් ඉගෙනගත්ත මේ දේවල් ජීවිතයට ගලපගන්නේ යම් දවසකද අන්න එතකොට අපේ හාමුදුර කිව්වා වගේ තව විනාඩියක්වත් වැඩියෙන් ඉන්නේ නැතුව මරණයට සූදානම් වෙන්න මානසික ශක්තිය ලැබෙනවා. ඒක හරි අතිරිමත් සිදුවීමක් නේ මරණය. ධර්මයේ හමු වූ අයට මරණය අතිරිමත් සිදුවීමක්. ඒත් මේ ජීවන අරගල ගැන කියවෙන මම මේ අද අරගෙන ආව ධම්මික මහත්තය කවියකුත් මේ දවස්වල හරියට අරගලනේ. ගෑස් ටැංකි පුපුරනවා. ඊළඟට මිනිස්සු කොරෝනා වලින් මැරෙනවා. ඉලක්ක බිඳ වැටිලා මිනිස්සු විෂාදයටපත් වෙලා ළමයි මුරණ්ඩු වෙලා හොරකම් වැඩි වෙලා මෙහෙම අපිට නන්දසින් නැහෙනවා මාධ්‍යෙන් විවිධාකාරයේ දුරාචාර අරගල ප්‍රශ්න එක්ක අපි පොරබදමින් මේ මැරෙන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන යුගයකටත් එළඹ සිටිනවා දෝ කියලා හිතෙනවා. මේ කවිය කියන්නේ මේක ලියලා තියෙන සම්පත් කුරුප්පුආරච්චි කියන තරුණ කවියා එයාගේ මටත් දැන් ඒ පාර මතක නැත්තේ කර කියන කවි පොතේ තියෙන නිර්මාණයක් මට හිතුණාද ගලපන්න මේ සභාවට. ජීවන අරගල ගැන මේක තියෙන්නේ. අපිට පෙරහැරක් බැලුවහම පේනෝ ලස්සනට අලියැට්ටු නාවලා ඇඳුම් අඳලා ලයිට් දාලා උඹ පෙරහැරේ යවන හැටි. ඒ සම්මුතිය. මේ අලියා පිටිපස්සේ තියෙන වෙන කතාවක්. ඒ වගේ තමයි හැම මිනිහෙකුගේම ජීවන කතාව. ඔන්න අහගන්න කවි පන්තිය ධම්මික මහත්තයා. මේක මැදින් මං කියන්නම්. නලපාන ජාතකයේ අකුරමෑරම දන්නා රිලාදුව පිපාසෙන් මහගහෙන් බැස්සා. බඩපිනුම් නෑගමන් යන විදිහ පෙන්නා කකුල් අතපය බැඳපු රිදුම් පිරි මැද්දා. රිලව් නටවල සල්ලි හම්බ කරන්න. අපේ දුක රිලවස් විඳිනෝ.
අපේ ස්පාදන්න රුපියලක් ඉල්ලා කොළඹ නයි පෙන අස්සේ නටන්නේ අක්කා මේ තමන්ගේ අක්කා කොළඹ මේ බොහොම අන්තරාදායක සමාජයක සල්ලි හම්බ කරනවා ගමේ පවුල නඩත්තු කරන්න. දඬුවැට බිම හෙලා කුසගින්න පැන්නා පියකුඹස් තලපලා වෙඩි පොකුරු බින්දා අසරණව මැදහැරුණු පින්වන්ත පැටියා කුඹල් පෙරහැර පුරා දිලිසෙමින් සිටියා. අර කුඹල් පෙරහැරේ ගිහිපු ලස්සන ඇටා එදා තමන්ගේ පියා වෙච්ච අලියට ඇටාට වෙඩි තියලා මැරුවාම අසරණව අතහැරි චලි පැටියා කවුරු හරි අල්ලන් ඇවිල්ලා ඌව හීල කරලා දැන් පෙරහැර යනවා. අසරණව මගහැරුණු පින්වන්ත පැටියා කුඹල් පෙරහැර පුරා දිලිසෙමින් සිටියා. බැතිමතුනි අත ඇතොත් ඉදුණු පත්තක්කා උඩවලවෙ වැට අයිනේ ඒ ඉන්නේ අම්මා. බලන්න මේ ජීවන අරගලය. එතකොට මෙවැනි අරගල සිය ගානක දහස් ගානක උරුමකරුවන් එක්ක තමයි අපි මේ සමාජයේ ගනුදෙනු කරන්නේ. එනිසා අපේ සහෘද සෙල්වතුනි අපේ ස්වාමීන් වහන්සේලා දෙනම පැහැදිලි කර විදිහට අපිට ගමන් කළ යුතු මාර්ගයක් තියෙනවා. ඒ තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. අපි සතුට යන මිරිඟුව පස්සේ ගිහිල්ලා නැවත දුකෙන්ම ඉවරවන සතරට තව තවත් ක්ලේශ ධර්ම මාර ධර්ම එකතු කර ගනිමින් සතර හදන සතර වික්කරණ ධර්ම එකතු කර ගනිමින් විකෘතියට පත් විය යුතු වන්නේ නැහැ. අපි බුද්ධෝත්පාද කාලයක උපත ලැබීමම වාසනාවක්. අපිට මේ අවස්ථාව නැති කරගත යුතු නැහැ. සමහර වෙලාවට අපි පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්නේ කොහොමද අපේ හාමුදුරුවනේ මෙතේ බුදුන් දැක එතන මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා. අපේ සීයා අපේ ගෙදර සාංගික දාන්න දුන්නහම මට ඇහිලා තියෙනවා පොඩි කාලේ නායක හාමුදුරුවන්ට ගිහිල්ලා කියනවා ලොකු හාමුදුරුවනේ මේ මෙතේ බුද්ධ ශාසනය නම් නෙමෙයි ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් දකින්න පුළුවන් වෙන්න කියලා පින් දෙන්න කියලා. ඉතින් අපි බය වෙනවා දැන් නායක හාමුදුරුවන්ට කේන්තියයිද කියලා. සීයයි හාමුදුරුවෝයි අතර තියෙන හිතවත්කම නිසා මෙහෙම සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් හාමුදුරුවෝ ඕක කියලාම කියනවා මෛත්‍රී බුද්ධ ශාසනය නෙමෙයි මේ පින්වතුන්ට මේ ගෞතම බුද්ධ ශාසනය මේ ධර්මයේ තියෙන කාලේ මේ ධර්මයේ ඇහෙන කාලෙම නිර්වාණ අවබෝධයට පාර කැපේවා කියලා. ඒ නිසා අපිම අපි කොච්චර විකෘතිද කිව්වොත් මේ ධර්ම මාර්ගයේ අතේ තියාගෙනම නිවන කල් දානවා. මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා මේ ගෞතම බුද්ධ ශාසනයම සාක්ෂාත් කරන්න පුළුවන් දෙයක් මෛත්‍රී බුද්ධ ශාසනයට අපි කල් දාගන්න. එහෙම නෙවෙන්නේ. ඉතින් අපි දන්නේ මෛත්‍රී බුදුන් පහළ වෙනකොට අපි මොන අපායක කොහේ ඉපදිලා ඉඳීද කියලා පින්පව් කුසල් අකුසල් ඵල දීලා. ඒ නිසා අර අදාද එයි මරු පින් කරගන්නේ වගේ නිකන් හිත ගිනිගත් කෙනෙක් ඒ ගිනි නිවනවා වගේ විපරීත භාවයෙන් නිදිලා ධර්මය වැළඳ ගත යුතු වෙනවා. අධර්මය වැළඳ ගන්න එක හරි පහසුයි. අපි ආන්දෝල කිව්ව වගේ පාප මිත්‍ර සේවනයේ හරි ආස්වාදනීයයි. නමුත් අමාරු දේ කරන කෙනා තමයි දක්ෂයා වෙන්නේ, කුසල පක්ෂයේ වර්ධනය වෙන්නේ. ඉතින් අපි විපරීත නොවෙමු, ධම්මානුධර්ම ප්‍රතිපත්තියේ ගමන් කරමු කියන එකයි මේ උතුම් පොය දවසේ මේ දහම් සභාවේ පණිවිඩය. හොඳයි, විපරීත නොවේ ධම්මානුධර්ම ප්‍රතිපත්තිය මත ගමන් කොට අප බලාපොරොත්තු වෙන තැනට ගමන් කරන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගන්නට සාර සභාව ඔබට දායක වේවි කියන විශ්වාසය අපට තිබෙනවා. සාර සභාව හමාර කරන්න කාලය ලැබිලා තිබෙන නිසා දුරුතු පුර පසවස්සක පොහොය දිනේදී සාර සභාව අපි නිමා කරනවා. නමුත් භවතරණාගම වැඩසටහන් පෙළ තවදුරටත් කොළඹ හුණු පිටි ගංගාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කොට ගනිමින් හරුත් නාලිකාවත්තේ ඔබ වෙත රැගෙනන්ට අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසේදී සාර සභාව වෙනුවෙන් අපේ ආරාධනය පිළිගෙන මෙහි වැඩම කොට වදාළ ශාස්ත්‍රපති රාජකීය පඬිතුක නීතිගම චන්දිම අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය පුද කොට සිටිනවා. ඒ වගේම ලබුණෝරු කන්ද ආරණ්‍ය සේනාසනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතුක කොත්මලේ කුමාර කාශ්‍යප අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් නමස්කාර පූර්වක ස්තුතිය පුද කොට සිටිනවා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය තරිඳු දානංජය වීරසිංහ මහත්මයාට උතුමාට බොහොම ස්තුතියෙන් දවසේ කැමිනියට මේ සාකච්ඡා සභාවට එහෙමනම් මේ සිදනාටම ස්වාමීන් වහන්සේලා දෙපළටත් දේශකත්කාචාර්යතුමාටත් සමුදෙන ගමන් සාර සභාවෙන් සමුගෙන යන්නට අපි ඔබෙන් අවසර පතනවා. සාර සභාව තුළ මේ කළ සාකච්ඡාව ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට සාර මඟ පෑදේවි කියලා අප විශ්වාස කරනවා. ඒ නිසා පෙරෙත් කියන්නේ විපරිත භාවයෙන් මිදී ජීවිතයේ අවශ්‍ය දේ ලබා ගන්නට ඔබට මේ සාකච්ඡාව මහෝපකාරී වේවි කියන විශ්වාසය ඇතුව ඔබ තමට සිතන සම්පතෙන් අපට අවශ්‍යයි සාර්ථක භාවයෙන් සමුගෙන යන්නට.